අමරකෝල් මාතර ඇහෙන්නේ නැතුව ඇති. ඔව් අමරකෝල් මාතර ඇහෙන්නේ නැතුව ගියා වගේ තමයි පේන්නේ සෙන්නත් මාතේ. ඔව්. ඒ එතුමාම ප්‍රශ්නේ මේ මගේ නම් අදහස ඔව් අපිට එහෙම උපකල්පනයක් කරන්න බෑ අපි දන්නේ නැහැ මේ අපි එහෙම යර විචිත යුගයේ මේ හිටියානම් මේ ගත වූ කාලය තුල ලෝකයේ තුල සිදුවෙන ආර්ථික සමාජික නොයෙකුත් පරිවර්තනයන් එක්ක මොන මොන විදිහේ තීරණ ඒ අද සිග්නල් නැරේ නෑ ආ මගේ සිග්නල් හරි නැද්ද ඇහෙනවද ඔව් ඇහෙනවද එතන තමයි කියන්නේ සමාජ ආර්ථික පරිවර්තනයන් එක මහා බ්‍රිතාන්‍ය මොන මොන තීන්දුව ගනීද මොන මොන විදිහේ ක්‍රියාමාර්ග ගනීද කියලා අපිට උපකල්පනය කරගන්න බැරි නිසා අපිට හිතා ගන්න අමාරුයි අද වෙනකොට මොන වගේ තත්ත්වයක් ඇති වෙන තිබුණාද කියලා. නෑ මම කියන්නේ මේ යටත් විජිත මේ බවට අපි පත් නොවුණා නම් මේ ඉංග්‍රීසි විතරක් නෙමෙයි රාජ්‍ය පාලන ක්‍රමවේදය සහ ඒ කාලේ තිබිච්ච සමාජ දාක්ෂණය ඒවා අපේ උරුමයන් ඒවා ආරක්ෂා කරන මීට වඩා ස්වාධීන රාජ්‍යයක් හැටියට අපිට ලෝකේ ජීවත් වෙන්න තිබුණා තිබුණා මගෙන අදහස ඒකයි අපි යටත් වීම නිසා අපේ චින්තනය සම්පූර්ණයෙන් පරිගැති වුණානේ ඔව් ඒකයි අනිත් එක අපේ පරිසරයට වෙච්ච හානිය නේද ඔව් විශේෂයෙන්ම උඩ කඳුකරේ තේ බැවීම නිසා වෙච්ච හානිය අතිවිශාලයි කඳුකරේ තේ බැවීම නිසා අපේ වාරි පද්ධතිය සම්පූර්ණයෙන් විනාශ වුණා වැව් ගොඩ වෙන්න පටන් ගත්තා ඒකෙන් වෙච්ච අපේ තේ වලින් ආර්ථිකයේ වලින් යම් කිසි ලාභයක් ලැබෙනවා තමයි නමුත් මේ රටේ අයත අතීතයේ ඉඳලා තිබිච්ච කුෂිකාර්මික ආර්ථික රටාව හැම්බෙමින් බිඳ වැටුණා මේ වාරි පද්ධතිය මේ කඩු කරේ තියෙන පස්වල දගෙන ගිහිලා ගොඩ වෙලා විච හානිය නිසා ඒක දැන් මේ කාලේ වුණත් බැලුවොත් දැන් කඳු උඩට අත්පාල් වවනවා තේවවනවා මේ ඒ ඔක්කොම කඳු මුදුන් දැන් අපේ ඉතිහාසය බැලුවොත් ඉස්සර රජ දවස කඳු කරේ ජනවාස තිබිලා නැහැ නේ ඔව් කඳු කරේ ජනවාස තිබුණ නැහැ ඒවා ආරක්ෂා කළා ඒ නිසා තමයි අපේ අනික් රජතර කලාපේ කෘෂිකර්මාන්තයේ බොහොම සාර්ථකව තිබුණේ වර්ෂාපනේ කාලට ලැබුණේ ඒ ඔක්කොම විනාශ වුණේ කඳුකරේ වගා කරන්න පටන් ගත්තට පස්සේ ඒකෙදී අපේ ජන විජිත යුගයේ පාලකයන් කරපු දේවල් දැන් මේ පින්ලන්තය ලෝකේ සතුටින්ම ඉන්න මිනිස්සු කොට්ටාශය කියලා කියනවනේ ඒකයි අධ්‍යාපනයත් එමයයි ආර්ථිකයත් එමයයි මේ එහෙ තියෙනවා 73% මේ වනාන්තර ඒක තමයි එතකොට 27% මේ ජනවාස හරි වෙන මොනවා හරි කෘෂිකර්මය හරි මොනවා හරි කරන්නේ ඔව් ඉතින් අපේ යටත් විද්‍යාව වෙනකොට අපේ වනාන්තර පද්ධතියේ විශාල වනාන්තර පද්ධතියක් තිබුණානේ ඔව් ඉතින් ඒක ක්‍රමෙන් දැන් මේක දීවිලා ගියා කියලා අපි ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් තියෙනවා දොස්තර එෆ්.ඒ. වික්‍රමසිංහ මහත්තයා ලියපු පොතක් ඉදිරිමඟ කියලා. දොස්තර වික්‍රමසිංහ මහත්තයා ලියපු පොතක් තියෙනවා ඉදිරිමඟ කියලා. ඒ පොතේ ඔය ගැන හොඳ විස්තරයක් තියෙනවා ඇත්ත වශයෙන්ම මේ මට මතකයි ඒක තිබුණා කැලණි වැලි දුම්රිය මාර්ග ඇතිකරන ඉස්සෙල්ලා තර්කයක් ඇවිල්ලා තියෙනවා ඇයි ගංගෙන් ප්‍රවාහන කටයුතු කරන්න බැරි ඇයි කියලා ගංගාවේ ප්‍රවාහන කටයුතු කරන්න බෑ ඒ වගාව නිසා හෙලිපේරි කරන නිසා වැලි ඇවිල්ලා ගංගාව පිරිලා ඒ නිසා ප්‍රවාහන කටයුතු කරගත්ත නොහැකි කියලා තියෙනවා හානිය පිළිබඳ ඒ පොත තමයි විජේ විර අත්පොතක් හැටියට භාවිතා කළා ඔය ඒක තමයි මම කිව්වේ අපේ ඔය කඳුකරේ වගාව නිසා වෙච්ච හානිය හරි බරපතලයි අපිට ඒක අපි දැන් මේ හැම තරුණෙක්ම ලියනවා මම අවුරුදු 63ක් මොනවද කරේ කියලා
නම රජයකට බාධා කරේ මේ ජාතිවාදී සම්පත් දැන් ඒකට අනුබල දුන්න ආයතනොත් විශාල විනාශයක් ලංකාවට වෙලා තියෙනවා. තවත් එක අපිට තියෙන විසඳන්න බැරි ලෝකේ බලවත් ශක්තියකින් ඔබතුමාගේ ඔබතුමාගේ සිග්නල් සිග්නල් වල අවුලක් තියෙනවා. ඔබතුමාගේ කතාවට වෙලාවට අඩු වැඩි වෙනවා. ඔව් හරිනේ එන්නේ එන්නේ මගේ කතාවේ මේ තිබුණු මේ අල්ලාවේ බිඳ වැටුණා මේ මේ මේක නිසා මේ සිග්නල් අරේ මේ නැති නිසා ඒක තමයි. මම හුඟක් ඉතර මේක ඉංග්‍රීසි යුකේ ගැන තමයි හුඟක් අධ්‍යයනය කරලා තියෙන්නේ. මේ ටික මගේ සාමාන්‍ය දේශපාලන දැනුවත් එක්ක කියපු දෙයක්. අපේ වයසයි ජේවීපීක වයසයි එකයි. අමරගෝ මහත්තයා. ඔව් මම මංජුල. මංජුල කියන්නේ හෙලනවා. ආ මම විරාජිත් ගයියා. හා මේ මම ගිහින් ඔබතුමාගේ කතාවේදී අර 65න් පස්සේ වගේ ඔබතුමෝ ටිකක් බොහොම වේගෙන් ඔබතුමා අරගෙන ගියා. ඔව්. 65. ඒ ඒ ටිකක් උඩ පැහැදිලි කරන එක ගොඩක් කරුණු තියෙනවා. මොකද නූතන පරපුර ඒ සම්බන්ධව දැන් ඉතිහාසයෙන් වඩා වර්තමානයේ දකින්නවානේ. ඔව්. ඒකවත් මේක නිවැරදිව තේරුම් ගන්න බැරි රටාවක් මම දකින්නවා. ඔව් දැන් අත්පතේ 65 කුමන්තර කස්සස්සේ මත් හතවල් ආණ්ඩුව ඇති වෙච්ච එකත් ඒ ලංකාව නවත ප්‍රගන්න උත්සාහ කරන පැත්තකට නමුත් එක වැළැතුණා. නමුත් ඒ නිදහස කුමන්තරණ කාර්යය ගොඩක් ලංකාවට ඒවිපී කරන්නේ එල්ටිටි එක ඇතුලෙන් නෝටි කරන පදිංචිවීම කරලා ඒ ටික සම්පූර්ණ කරගත්තා ඒ වෙලාවේ. පැහැදිලි මදිනේ. ඒකට උනේ කෙනෙක් විවේචන ඉදිරිපත් කරන්න ඒ අඩුපාඩු කොටසට කියන්නේ මේ මොකද අනිත් අයත් කලි ජීවත් වෙච්ච අය දන්නවනේ. ඔව් නෑ වර්තමානයේ 65න් පස්සේ එනකොට දැන් අපිට දකින්න දැනෙන දේවල් ටිකකුත් තියෙනවානේ. බුදුමයි කතාව හරි විශිෂ්ටයි. මේ ගොඩක් කරුණු කියාර සංඥා මදි වුණත් අපිට ලැබිච්ච ඇහිච්ච ටික වටිනවා. ඒක ටික වේගෙන් ගියා කියලා වගේ මට දැනුනේ. නෑ මම පස්සේ ටිකක් ඇද්දා තමයි වේගෙන්. මම තාම පොඩ්ඩක් ඒවා පැහැදිලි කරමින් ගියා නම් අපිට අද දවස වෙනකොට මේ යම් ප්‍රමාණයක් තේරුම් ගන්න පුළුවන් කමක් තියෙනවානේ. ඔව් නූතන ඉතිහාසය. ඔව් මෑත ඉතිහාසය. ඔව් මෑත ඉතිහාසය අපිට දකින්න තියෙනවා. අපි නමුත් අපි මම අපි දැන් අපි 65 ඉඳලා මේ ඔබතුමා කතා කරනවා. දැන් මම ඉපදිලා දිනේ 66. අපිට මතක සාමාන්‍ය 75 මතකත් නෑ මට නම්. මට 77 මැතිවරණේ මතකයි. එතන 77 මැතිවරණේ ඉඳලා යම් යම් ක්‍රියා මා දැන් මතකයි. ඔව් නෑ මම පුතා පුංචි වෙන්නේ. ඔව් 75 වෙනකොට මට අවුරුදු 5ත සම්පූර්ණයි. ඔව් සංඥා සිග්නල් මදි වගේ මේ අමගම මහත්තයා ගොඩක් වෙනවා මදි. සිග්නල් මදි ඒක තමයි මේ. ඔව් ඔව් තව කතා කරන්න හේකුත් යනවා මේකේ. ඔව් දැන් මේ මොනම තමයි අපිට 77න් පස්සේ මතක 77 ජේනාර්ගේ ඔය 65 බලය ගත්තු වෙලාවේ රටේ අර ඒ වෙලාවේ එක්සත් ජාතික පාක්ෂිකයන් විසින් රටේ ගෙනිච්ච බෙසරකාරී තත්ත්වයක් තිබුණානේ. ඔව් බුද්ධවාදී මඟුල් ගැනීම කියන එක. එතකොට අපි පුංචි ඉතින් අපේ ගෙවල් වලට අපේ තාත්තලා හරි අපේ ගෙවල් වලට ආහාර එල්ල කරන ඒවා අරමේවා ඒවාම අපිට ඉතින් ඒවා ටිකක් හිතේ වැදුරුච්ච නිසා තමයි ඇයි 77 ඡන්දෙන් පස්සේ වගේ මතක. ඒක අපේ මනස බය වුණානේ.
මම ඒක highlight කරන්න ගියේ නෑ ඔතන අපිට අපිට දේශපාලන වලට පක්ෂ වලට කැමති අය තියෙන අකමැති අය තහනවා අකමැති අය තියෙනවා නේද ඒක මේක තමයි අර හැමදේම අහන්න කැමති කෙනෙක් වෙන්න එපයි අපේ දේශපාලන මතවාදී මොකක් වුණත් අපි ඕනම දේශපාලන පක්ෂයක මතවාදීන් ගරු කරගැනීමේ පුරුද්ද හැමෝටම නැහැ නේද ඔව් ඒකට ඉවසල කරන්න ඕනේ වැඩ ඔව් ඔව් සූක්ෂමව කරන්න ඕනේ දැන් නමුත් හොඳයි මේ නමුත් යම් යම් තැන් අර පොඩ්ඩක් වේගවත් නිසා අර යම් යම් තැන් පැහැදිලි උනේ නැති තැන් තියෙනවා ඉතින් අර ඔය ඉන්දියානු මැදිහත් වීම එල්ටීටීය පෝෂණය වීම සහ දකුණේ කැරල්ල පෝෂණය වීම ඒවට ආන් රජයන් විසින් ගත් ක්‍රියාමාර්ග නිසා රට තුල මර්ධනකාරී හැඟීම් ඔබතුමා විශේෂයෙන් සඳහන් කරා ඒක මේ නම් ගම් වශයෙන් කිව්වේ නේදුනට මේ සිරිමාව බණ්ඩාරනායක මැතිනිගේ ජාතික මේ මේ නිෂ්පාදන සලස්මත් තිබුණානේ තියෙන්නේ ඒ මොකද ඒ අපි අද අපි අදලත් කියව ගන්නවනේ මේ අමරකෝන් මහත්තයා අපිට නැව් හතක් තිබිච්ච රටක් අපි නැව් ගත්තොත් නැව් තිබුණා අපෙන් තිබුණා විශිෂ්ට ගණයේ යකඩ කර්මාන්තශාලා අපිට තිබුණා විශිෂ්ට ගණයේ සිමෙන්ති කර්මාන්තශාලා අපිට තිබුණා විශිෂ්ට ගණයේ සීනි කර්මාන්තශාලා අපිට යම් මොන හෝ දේශපාලන බලපෑමත් හෝ ජාත්‍යන්තර බලපෑමත් හෝ අපි සිරිමාව මැති විසින් අත්පත් කරගත්තු රට අත්පත් කරගත්තු කොටසක් තිබුණානේ අද එනකොට අද වෙනකොට ඉතින් පස්සේ දේශපාලනීය පාලකයන් විසින් මොනෑම් හෝ කරුණු සාධන සඳහා මේවා එහෙට මෙහෙට කියලා දේව සියල්ල අහිමි කර ගැනීමේ ප්‍රතිවිපාකද දැන් අපි විඳින්නේ ඔබතුමාගේ කතාවෙම කියනවා අපේ රටට ඩොලර් ආදායම එන්නේ නැත්තේ මෙහෙන් අපි අපනයනය කරාට ඒ අපනයනය කරන එකට ඩොලර් අපිට එන්නේ නැහැ කියන එක. ඔව් ලැබුණට මෙහෙට රටට ගේන එක පාඩු. රටට ගේන්නේ ඩොලර් නෙමෙයි. අමුද්‍රව්‍ය නෙමෙයි. ඔව්. ඉතින් ඒක තමයි කතාවේ දැන් ඒක බෑ. දැන් ඒක අපි අත්දැකීමෙන්ද කියනවා දැන් අපි කර්ම ව්‍යාපාරිකයොත් එක්ක ඉන්න නිසා අපි මේ මේක මේක ව්‍යාපාරික ධනපතියන්ගේ ආයතන වල වැඩ කරන නිසා දැන් කියන්නේ ව්‍යාපාරික ආයතන වල වැඩ කරන නිසා ඒගොල්ලෝ අපේ බඩු ටික අපි මුදල් කරන දේ උපයන දේ අපිට ලංකාවට එන්න ඕනේ ඩොලර් ටික අපේ ආයතනෙට එන්න ඕනේ ඩොලර් ටික ඒගොල්ලෝ මෙහෙට ඩොලර් ගෙන්නන්නේ නැහැ ඩොලර් ටික අපි එහෙ තියලා තියන්නේ ඒගොල්ලෝ ඔව් ඒගොල්ලෝ අවශ්‍යතාවට අපිට අමුද්‍රව්‍ය ටික ගන්නවා එහෙම නැත්නම් අපේ ඩොලර් මේකේ ඩොලරේ එමිල ඉහළ යනකොට අන්න ගෙනල්ලා රුපී කර ගන්නවා එහෙම නැත්නම් වෙන මොන හරි මේ ඉම්පෝට් කරන කෙනෙකුට එහෙම දින කෑෂ් ෆෝලින් ගන්න. ඔව් මේ වෙන 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 ව්‍යාපෘති වලට යොමු වෙනවා. ඔව්. දැන් ඒක දකින්න නම් අපි බෞද්ධලිකව දකින්න අපි ඉතින් අපි සත්‍ය අත්දැකීම් අපි ගාව තියෙනවා. ඉතින් ඕක ගමන්ත සහ නූතන තරුණ පරපුරට මේ ඔන්නෝයි දේ ග්‍රහණය වෙන්නේ නැහැ. ඔව්. මේ සමාජයට ග්‍රහණය වෙන්නේ නැහැ. ඒතකොට සමාජය ඒක දකින්නේ නැහැ. දැන් ඒක ගැඹුරින් දකින්න ඉතින් මම ඒක තමයි ඔබතුමා මම විශේෂයෙන්ම මේ කිව්වේ මේ කතාව විශිෂ්ටයි මේ තා ජුට්ටක් සරලව මේ හිමින් ගියා නම් කියලා මේ හිමින් යන්න වෙලාව මදි ඉතින් මේ උන්ජි කාල සීමාවකට ඔබතුමාට ලොකු දෙයක් උද්දා කරන්න මදි නේ වෙලාව නෑ එතන ගොඩක් සන්තෝසයි මේ දැන් මේක ගැන කතානක් එහෙම හදලා තිබුණා ඔක්කොම ලයිට් ගියාන් පස්සේ යන්න ඕ ඕ හොඳයි හොඳයි විශිෂ්ටයි මේ අගේ කරනවා අවංකවම අගේ කරනවා ඔව් ස්තුතියි මේ නමුත් ගොඩක් අඩුපාඩු තිබුණා මම ඉතින් අනිත් අයටත් එක අවස්ථාව දීලා කතා කරගෙන දැන් මතකද මේ ළඟදී කිව්වා අගරද ගුරුතුමා ලංකාවේ මේ අවපාලනය පටන් ගත්තේ 1962 දී කියලා ඔව්වත් සාකච්ඡාවකදී කිව්වා කියලා කිව්වා පීටිස් පීටිස් පයිස් බණ්ඩාරනායක තමයි ඒක පටන් ගත්තේ. පීටිස් පයිස් බණ්ඩාරනායක ගැන සමහරවල් පක්ෂෝපත් හොඳ ප්‍රසාදයක් තිබෙට නමුත් 62 උපත්තරය නිරාවරණය කරගන්න බැරි වෙනවා පීටිස් නොහිටියන්. හරියට ඒකේ අනාවරණය කරගන්න බැරි වෙනවා. ඒ දේ වෙනවා 71 කැරැල්ල වෙලාවේ වාමාංශිකයෙක් නෙවෙයි
එයා ක්‍රිස්තියානි භක්තිකයෙක්. නමුත් සිරිමාවව ආරක්ෂා කිරීමේ විශාල උත්සාහයක් එයාගෙන කියනවා. ඔව්. එතකොට එයාට එහෙම පහර ගහපු එක ඔය මේ මම නම් සතුටු නෑ. මට ඒක දැනෙනවා නිකන් මේ මේ ඒගොල්ලන් මේ පාස්කු ප්‍රහාරයට විරුද්ධව යම්සේ දුක් නැවිල්ලක් එයාට තියෙනවා. ඒ දුක් නැවිල්ල දේශපාලන ව්‍යාපාරයකට හැරවීමේ අදහසක් උන්තුර තියෙන බව පේනවා. ඊළඟට පිටරට ගිහිල්ලා අපේ රටේ රාජ්‍ය නායකයින්ට නින්දා අපහාස නිදියට යම් යම් දේවල් කරන්නත් ඒක හේතු වෙලා තියෙනවා. දැන් ඒ ස්වභාවයේ එතරම්ම හොඳ දෙයක් නෙවෙයි කියලා මට හිතෙනවා. අපේ රට සම්බන්ධයෙන් බලනකොට රජය කියන්නේ ජාතියක් හැටියට බලනකොට ඔව් රජය කියන්නේ එකක්, රට කියන්නේ තව එකක්. රට තමයි බාරගන්නේ. සමාවෙන් මම රජයක් කියන නෑ, මම කිව්වේ ජාතියක් හැටියට. අමරකෝන් මහත්තයා එක තැනක් මට පැහැදිලි වුණා. දැන් මේ ෆීලික්ස් දයස් බණ්ඩාරනායක මහත්තයා මේ සිරිමාවෝ මැතිණිය ආරක්ෂා කරගන්න කියලා මට ඇහුනේ. ඔව්. ඒ කියන්නේ මොන වගේ මේ පරිසරයක්ද එතන තියෙන්නේ? මේ සිරිමාවෝ මැතිණිය ආරක්ෂා කරගන්න කියන්නේ එයාගේ පෞද්ගලික පෞල් ජීවිතයේද? නෑ, පෞද්ගලික නෙවෙයි. එයා දේශපාලන වශයෙන් ඝාතනය කරන උත්සාහ කරන 1962 ඔප්පු කරන්න බැරුව තිබුණේ අතීතයට බලපාන විදිහට නීතියක් දැනගන්න තමයි ඔප්පු කරගත්තේ. 62 වගේ වෙනකොට සිරිමාව මැතිණිය ඝාතනය කරන්න ඒ තරම් මේ හයිලයිට්ලා හිටියද? අයි ඒ සිරිමාව මරන්න තමයි ඒ කුමන්ත්‍රණය කරේ. හේතුව අවශ්‍යතාවය අවශ්‍යතාවය තමයි මේ වම් මේ තෙල් ජනසතු කරා, ඇමරිකන් තෙල් කම්පැනි ටික ජනසතු කරා, පාසල් රජයට ගත්තා, වරාය ජනසතු කරා, රාජ්‍ය භාෂා 56 නැතු රාජ්‍ය භාෂා තදින් හිටියා සිරිමාවට. ඒ කියන්නේ කොඩිෆයින් එක්සෑම්ස් නිජාති අනිවාර්යෙන් පාස් වෙන්න ඕනේ කියලා කිව්වා. ඊළඟට ටයර් සංස්ථා වගේ සංස්ථා ඇති කරා, තෙල් ජනසතු කරා, පාසල් ජනසතු කරා, ඉස්පිරිතාල වලට එහෙම තිබුණ ක්‍රිස්තියානි බලපෑම් අයින් කරලා ඒවා විශාල ක්‍රිස්තියානි බලපෑමක් තුන රෝහල් උත්පාව ඒවා අයින් කරා. ඒක නිසා මේ සිරිමාවට විරුද්ධව ක්‍රිස්තියානි පන්තියක් රජ නිර්ධාරින්ගේ ක්‍රිස්තියානි පන්තිය තමයි ඒ කුමන්ත්‍රණය කරේ. ඒකට කොල්විනාසිලකුවේ කතෝලික කුමන්ත්‍රණය කියලා. එතකොට සිරිමාව ආරක්ෂා කරන්න ඒ වෙලාවේ ෆීලික්ස් කෙලින් හිටියා. එයා නී හොඳ දක්ෂ නීති කරාට හිටියා. අනේ ඒකෙන් තමයි එතන සිරිමාව ඒ හයිලයිට් උනේ. ඒ ජනසත්‍ය ඇත්තරම මේ ෆෙලිස් ඩස් බණ්ඩාරනායක මහත්මයා බොහොම තීක්ෂණ බුද්ධියක් තිබිච්ච දේශපාලනඥයෙක්. එතුමාගේ තීක්ෂණ බුද්ධිය නිසා තමයි සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ රජය යම්කිසි ස්ථාවරත්වයක් සහ ආරක්ෂක තත්ත්වයක තිබුණේ. 62 කුමන්ත්‍රණය මට මතකයි. ඔය කුමන්ත්‍රණය වෙලාවේ ෆෙලිස් ඩස් විශාල කාර්යභාරයක් ඉෂ්ට කළා. ඒ කුමන්ත්‍රණ කරුවන් අල්ලගන්න මේ එතුමා නොහිටින්න ඒ කුමන්ත්‍රණය බොහෝ සාර්ථක වෙන්න ඉඩ තිබුණා. මුල්ම නිවුස් එක දුන්නේ. ඒ ඔස්සේ තමයි පරීක්ෂණ පැවැත්වේ. ඊළඟට 71 කැරල්ල වෙලාවෙත් පීඩස් බණ්ඩාරනායක තමයි බොහෝ වෙලාවට ඒ නායකත්වය දුන්නේ. මේක මැඩපත් කර ඒ විදිහට ඇත්තරම සිනමා බණ්ඩාරනායක මැතිනේ බණ්ඩාරනායක මහත්මයාගේ පැත්තේ ඥාති සම්බන්ධයකුත් තියෙනවා. නමුත් ඊට වඩා මේ අර දේශපාලනික වශයෙන් පැවිදි රජයේ ස්ථාවරත්වය ආරක්ෂා කරගන්න අතිවිශාල කාර්යභාරයක් බණ්ඩාරනායක මහත්මයා කළා. ඒ වගේම නරක දේකුත් කළා. මොකද නරක දේ බණ්ඩාරනායක මගේ දේශපාලන ඉතිහාසයේ මගේ මතකයේ මගේ අවබෝධයේ හැටියට 1948 ඉඳලා මේ වෙනකන් දේශපාලන ඉතිහාසයේ තුල මේ රටේ මහා විශාල මෙහෙවර මේ ජාතිය ගොඩනගන මේ රට පෙරදිග ධාන්‍යාගාරයේ
බැරිදි මුතුයාටේ කියන ඒ ඒ ඒ සන්නාමය තහවුරු කර ගන්න අවශ්‍ය මා බරපතල තීරණ ගැහණියක් හැටියට මෙතනේ ගත්තා. ඒ ගන්නකොට පසුබිමේ පසුබිමේ හිටිය නැඹරලා පිළිස්දා මේ මේ පිළිප ගුණවර්ධනන පීඩ ගේන මන්නල් එස ගුණවර්ධනන සමුගි කරපු නාණ්ඩුව. ඒ ඒ ශක්තිය මත මෙතනේ බොහොම ඍජු තීරණ ගත්තා කිසි කිසිව පැකිලියක් නැතුව. ඔබතුමා ෆයිල් කරා වගේ ෂෙල් කම්පැනි දැන නැතුවලා කැරටස් කරන නැතුවලා ඒ වගේ විශාල ඇමරිකාවේ මට මතක ඒ දවස්වල තිබු අභියෝග මහා තර්ජන තිබුණා. ඒ තර්ජන වලට එතුමිය බය වුණේ නැහැ. පාසල් ජනාධිපති කරද්දී මහා පුදුමාකාර මේ තර්ජන තිබුණා. ඒවට එතුමිය කිසිසේත් පැකිලුණේ නැහැ. ඉතින් ඒ වගේ මහා කාර්යභාරයක් කරලා ආචාර්ය අන්නම්බෙරලා ගල්ලම්බිවරයා හැටිටි ඒ මුදල්ලම්බිවරයා මහා කාර්යභාරයක් කළා මේ රටේ ආර්ථිකය ගොඩනගන ලෝකෙදි පිට ණය ඔක්කොම ගිවල ඉවර කළා. සියේ ණය සතබාර ණය නැතුව මේ රට ණය වලින් දෝගත්තා. ඒ සියලු දේ කළේ රට ඇතුලේ නිෂ්පාදක ක්‍රියාවලියක් තුළින් රට ඇතුලේ මුදල් උපයමින් ණය ගත්තේ නෑ ලෝකෙ ඊට පස්සේ. ඒ වගේ මහා මහා දේශපාලන සහ ආර්ථික සමාජික විශාල පරිවර්තනයක් ඔය 77 මැතිණියගේ අනුකාලයේ සිදු කළා. නමුත් එන්න ඒ ඒ ඒ ක්‍රියාමාර්ගේ දරන්න බැරි නිසා තමයි ඔය 62 කුමන්ත්‍රණය මේ මෙහෙවන හේතු වුණේ. ඊළඟට 60-65 කාලේ තමයි ඔය සේවය කරේ කර්මාන්තයෙන්. ඔව් ඒ දොර ඊළඟ දේ තමයි මේ පෙලිස් බණ්ඩාර මහත්තයා මුල්ලුනා ඔය යන්නම් බැර ගටේ වාමන්සික සමුගි පෙරුණු ආණ්ඩුව අර ගටේ අයින් කරන්න ඔය වතු වතු අක්කර බැවරුවා. ඒ වගේ මහා කාර්යභාරයක් කරපු කාන්තාවක්. එහමත් ඒ ඒ ඒ ව්‍යාපාරයේ අද වෙනකම් මේ රටේ තිබුණා නම් ඔය එල්ටීටී යුද්ධය ඇති වෙන්නේ නැහැ. මේ මේ රට මොකද මැතිණිය කාලේ මැතිණිය ව්‍යාපාරයට අනුකූල දෙමළ කාන්තාව කොණ්ඩ වලවල තමයි පාරට දැම්මේ පාවඩ හැටින්ට එදිමෙට යන්න. එදිමෙ ඒක වහම අයින් කරන්න කිව්වා. එදිමෙ යද්දී කඳුළු ආවා කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තත්ත්වයක රට ගෙනාවු නායිකාවක්. නමුත් ඒ ඒ ඒ ශක්තිය එදිමෙට තිබුණේ සමගි පෙරුණු ආණ්ඩුවේ හිටපු වාමාංශික බලවේග යන්න පෙරලා පිට ගේනවන්ලා පිළිප ගුණවර්ධනලා රොබර්ට් ගුණවර්ධනලා ඔකොලින් ආද සිල්වලා ඒගොල්ලෝ දේශපාලනේ හම්බ කරපු අය නෙමෙයි. කොමිෂන් කොමිෂන් ගහපු අය නෙමෙයි. ඒගොල්ලන්ට දර්ශනයක් තිබුණා. දැක්මක් තිබුණා රට ගියන්නේ කොයි අතටද කියලා. එන්න ඒ ඒකට විරුද්ධ වෙච්ච බලවේග පිලිස් දැසු බලලත කරගත්තා. බලලත කරගෙන පිලිස් දැස් තමයි මේ සබුගි වෙන ආණ්ඩුවෙන් අන්නම් පෙරාව අයින් කරන තැනට වැඩේ සිද්ධ කරේ. ඉතින් ඒක පිලිස් දැසු බලලත කරගත්තා බලවේග අර විදේශ බලවේග එදා එන්නේ ඒ ඒ බලවේග ක්‍රියාත්මක කරන අර මොනවයි කරගුණ හරි මැතිදීම ඝාතනය කරන්න බැරි වුණාම කළේ මොකද ආණ්ඩුව ඝාතනය කරලා දැම්ම ඒ ඒ ඒ ඒ පාපය තමයි අපි අද මේ විඳවන්නේ. ඒ ඒ නැත්තම් එදා ඒ ගිහි ගමන ඒ විදිහට අද වෙනකන් ගියා නම් මේ රට අද බොහොම සස්ත්‍රීක ආසියාතික රටවල් අතර බොහොම ඉහළින් රට. මොකද අපි 1948 නිදහස ලබනකොට ආර්ථික අතින් අපි ජපානයට විතරයි මං හිතන්නේ දෙවෙනි උනේ දෙවෙනි. ඔව් ඒ තරම් හොඳ ආර්ථික අධිපති රට අද මොකද වෙලා තියෙන්නේ? අද ඉතින් එහෙම පිටින්ම මේ බංගලොත් රටක් බවට පත් වෙනවා. තවම සති දෙකකට 14 වැඩි ඩොලර් රජිත ලැජ්ජාසිය රට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේක හරි සන්තෝෂයි කියන්න මහත්තයා මේ මහත්තයා කතා කරගෙන යනකොට තනිකර මට මගේ තාත්තගේ කතාවල් තමයි මේ අනට වැටුනේ. ඔව්. ඉතින් දැන් මට තියෙන ගැටලුවක් තමයි දැන් මේ 1900 මේ මට මේ පොඩ්ඩක් දැනුවත් කරන්න දැන් 60-65න් පස්සේ මේ ආණ්ඩුව කරේ කවුද? 65 අවදී දැල්සේනා මහත්තයා ආණ්ඩුව නේද? අමරකුමාර්. එක්සත් ජාතික පක්ෂයේද? මට මතක හරි හත්තවුල් ආණ්ඩුව කිව්වේ ඒක නේද? ආ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛද? ඊට පස්සේ 70 බලය ගත්ත ආපහු සමුගි පෙරමුණ ආණ්ඩුව. ඔව්. එතකොට 70 ඉඳන් 77 කාලය ඇතුළත 77 ඒ කාලය තුල තමයි අපි රජිනගේ නිදහස් වෙච්ච ස්වාධීන නිදහස් රාජ්‍ය බවට අලුත් ආණ්ඩුක ව්‍යවස්ථාවක් ගෙනහැලා මේ රට ස්වාධීන කරගත්තේ. ඒකත් කලින් මැතිණියගේ නායකත්වයෙන්. ඔව්. එතකොට මාත් 77
මේ හයම් පහක බලය අරගෙන මේ ආණ්ඩු මාරු වෙනකොට මට තියෙන එක ගැටලුවක් තමයි ඇයි 70 77 කාලයේදී 77 ප්‍රතිපලය ගැන අවබෝධයක් අපේ මේ මේ ඒක ඒ 77 77 කාලය තුල මේ රටේ දැඩි පාලනයක් ගෙනිච්චා හාල් එහාට මෙහාට ප්‍රවාහනය කරන්න බැහැ මේවා ඒවල මාර්ග බාධක දැම්මා ඒ දැම්මේ මේ අදේ වැනි බාධක නැති නිසා මේ හාල් මෝල් කාරු හාල් මාෆියාව කරලා දීන් එදා ඒ බිස්නස් කාරේට හාල් මාෆියාව කරන්න හම්බුනේ නැහැ ඒවත් තදින්ම පාලනය කරා ඉතින් මහජනයාට ඒක ටික රිදුනා තමයි හාල් එහාට මෙහාට ගෙනියන්න බැහැ ඒකට කිලෝ ගන්න සීමා කරලා තිබුණා හෝටල් වල වත්තු යන්න පුළුවන් දින ගන්න සීමා කරලා තිබුණා ඒ වගේ නොයෙකුත් සාහන්ජ ලැබ්බා ඒ දැම්මේ රටතොල යම් කිසි සකසරුවමකට මිනිහා හුරු කරා ඇත්තට මිනිස්සු සකසරුවමට හුරු වුණා විතර නෙමෙයි අතේ සල්ලි තිබුණත් කරන්න දෙයක් නැහැ ඇත්තට පත් වෙලා තිබුණා අතේ සල්ලි තිබුණත් කරන්න දෙයක් නැහැ ඒ තරමට සීමාවල් තිබුණා ඒ නිසා තමයි ලෝකෙ නයි නිදහස් වුණේ මේ වගේ සර්ගකාරී ජීවන රටාවකට මේ ඉදරට දුන්නේ නැහැ ඒ තත්ත්වෙ මිනිසා මිනිහා මුලා ගත්තා මේ ඉතින් අර එන්නේ ඒ පීඩනයේ විරුද්ධ දේශපාලන පක්ෂ මේකේ තියෙන රටට තියෙන යහපත ඒකේ තියෙන දැක්ම මේකේ තියෙන වාසිය ඒ රටේ සංවර්ධනය මේ රට තුල අල්පෙන්ති ඉඳලා ෆියට් කාර් එක දක්වා හැදුවනේ රේඩියෝ එක හැදුවා සේලු දේ නිෂ්පාදනය වුණා ඒ කාලය තුල මේ ඒක අගය කරනවා වෙනුවට ඒකට බඩ ගහලා විනාශ කරලා මිනිසුන්ට මේ චන්දදායකයව එහෙම් පිටින් නොමග යවුවා අපි ආවහම 88ක් නොමිල දෙනවා කියලා. ඉතින් 88 නොමිල ගන්න තමයි 77 වැඩිණි ආණ්ඩුව වැසෙවිය ආසන 88 වැඩි වැසෙවිය වලට වාසය ඇති. ඒ මට මතකයි දැන් ඔය කියන දේ ඔබතුමා කිව්වා වගේම නැතිනේගේ කාලේ හාල් පොළු අරෝමියව දැම්ම කිව්වා විතරයි කූපන් දීලා සාහන ක්‍රමයට සාධාරණ මිලකට යම් කිසි ප්‍රමාණයක් බඩු ගන්න සම්පකාර හරහා මොන සම්පකාර ව්‍යාපාරයක් තිබුණා ඊනට අරුතරමේ නීතිය නීතියක් දාලා තිබුණා අරක්කු බෝතල් දෙකයි ගෙනියන්න පුළුවන් මගුල් ගියත් අවසනේ ගන්නවනේ අරක්කු ගෙනියන්න අර මේ මගුල් ගෙදර එතකොට මිනිස්සු බීම පව කන්ට්‍රෝල් වුණා ඔව් ඇත්ත දැන් ඇත්තම ඒකට අපි අඳින ඇඳුම අපේ අඳුම දේශීය DS දේශීය කර්මාන්තවල ගමක් ගමක් ගානේ textiles handlooms බඩු පාසල් තිබුණා බඩු පාසල් තිබුණා ඉස්කෝලේ පුටු ටික හැදුවේ බඩු පාසලේ ළමයි ඉගෙන ගන්න ගමන් ඉස්කෝලේට පුටු ටෙක්ස් පුටු ටික ලැබුණා ඊළඟට පුටු ටෙක්ස් මේ ටෙක්ස් වැල්ලවත්තේ තිබුණා බෙහෙගම්මල ඊළඟට සබන් තිබුණා සුවදේශී සබන් සීනි ගැනීම තහනම් කරලා සීනි ගැනීම තහනම් කරලා රන් වන් රන් කැට කියලා යදුවා ඔක්කගුරු වලින් ඔක්කවල්ල ඔය බදුල්ල පැත්තේ මේ ඔය හපුතලේ වැලිමඩ පැත්තේ විශාල ඔක්කවගාවල් තිබුණා ඒ මිනිස්සු මිනිස්සු පුරුදු වුණා කිතුල් පැණි කිතුල් ලකුරු නිකන් කිතුල් පැණි ටිකක් කිතුල් ලකුරු ටිකක් කාලා කතේ කාට දිග බොන්න දැන් අපි මට එල්ලම් බෙරගේ බජට් එකේදී සෑම කෙනෙකුටම මේ හකුරු හදා ගන්න පොල් ගහක් මැද ගන්න නීතියම අවසර දුන්නා අන්තිමට එල්ලම් බෙරට පතර හෙල්ල හෙල්ලම පෙරේරා රා ගේ බඩ යවුවා රාවරම කුවා ඔව් ඔව් නමුත් ඒකේ විශාල මේ යහපතක් වුණා රට ඇතුලේ මේස හකුරු ටික හදාගත්තා සීනි වලට සීනි සීමා කළා දොර රසියන් මෙන් දුන්න සේන කර්මන්තශාලා කීපයක් රන්වන් මඩබන්දකයි හල්නු මුල වැද තිබුණා රන්වන් රන් කැටි නිෂ්වාදන කර විශාල කර්මන්තශාලාවක් ඇත්තටම මේ කර්මන්තශාලා වැහිලම ගියා උක්වගාව විනාශම වුණා ඒ උක්වගාවල් ටික අමු අනාන්තර බඩපත් වුණා හල්නු මුල තිබුණා විශාල උක්වගාවක් ක්‍රීඩි ඉඩම ඒක විජිමල කුමාර ඒවා ඔක්කොම දැන් මාන ඉඩම් හල්දුමුල් හන්දියේ පල්ලෙහා ඇබිලි පිටියට යනකම්ම තිබුණේ උක්වගාව තිබුණේ මාන ඉඩම් හල්දුමුල්ලට ගිහිල්ලා බලන්න තනිකර බෑවම බලන්න බෑවම තනිකර මාන ඉඩම්
ඔව් මම දන්නවා මේ අලු මුල්ල තිබුණා මේ 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 විශාල මේ මේ ෆැක්ටරියක් ඒක තමයි මේ මේ උපැණි උණු කරලා හකුරු පැණි හදපු ෆැක්ටරිය රසයෙන් දුන්න එක අන්තිමට ඕක වහලා දාලා නටබුන් එලා මම ඒ කාලේ හිටුව පළාත් ආයතන කොමසාරිස්වරයා මොකද ඒක විජිමල ගොඩනැගිලි මැතිතුම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පවර ගත්තා ඉඩ පවර ගත්තාම අර කර්මන්ත කරලා මේ තිබිච්ච උපකරණ ඔක්කොම වෙන්දේස කාර්යයන්ට වෙන්දේස කියලා දීලා දැම්මා ඒක කරන්න දෙයක් නැහැ මල්කට කාර මට හරි දුක හිතුණා ඒක දැක්කා ඔය විශාල යන්ත්‍රෝපකරණ යකඩ ගන්නවා මම උපංගම මේ අල්දුමුල්ල කළු පහන ඒක තමයි ඔබතුමා හොඳට දන්නවා ඇතිනේ ඒක තමයි ඒ කාලේ මිනිස්සු ඒ පැත්තේ මිනිස්සු ගාව තිබුණේ ඔක්කොම මොනරු කොළ මොනරු කොළ තිබුණේ කොච්චර ගෙවල් ඇදුවද මිනිස්සු ඔව් ඒක ගෙවල් හදාගත්තේ සල්ලි වලින් නිෂ්පාදන ක්‍රියාවලිය එම්පිටින් බිඳ වැටුණා දැන් අපිට වෙලා තියෙන හානිය එකයිනේ රට ඇතුළේ නිෂ්පාදනයක් නැහැ දැන් ඔක්කොම ආයෝජක වෙනකම් බලලා ඉන්නවා රට ඇතුළේ ස්වදේශීය එදාසවල දාස කම්පැනි දාසගේ මොල්ලරන් නිෂ්පාදන ජාතික ආර්ථිකයකට යා යුතුයි එහෙම යන්නකෝ එහෙම 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 යන්න එන්නම් ඔ එහෙම අනේ මහත්තයෝ එහෙම යන්න එන්නම් පෙරලා පිටගෙනම කොල්ලිනවද සිල්වා ලෙසි ගුණවර්ධන ඒ වගේ දර්ශනයක් ඇති බුද්ධියක් ඇති මේ තෝයි දෙති විපාතර ඉන්නවද එක මිනිහක් නැහැ ඉතින් කොහෙද ඒකම වික්‍රමසිංහ අනිල් මොනසිංහ ඉතින් මම දැන් ඔය 94 චන්ද්‍රිකා බණ්ඩාරගම ඇතුලෙන් ජනාධිපති වුණානේ අපිත් වැඩ කෙරුවා අපිත් බොහොම බලාපොරොත්තු වුණා තාත්තගේ අම්මගේ දුව මේ රටට විශාල මෙහෙවර කරයි කියලා එතුමේ ජනාධිපති වෙනකොට අපි බලාපොරොත්තු හිටියේ අන්නේ මේ අනිල් මුණසිංහට ගමනාගමන අපිටම දෙයි කියලා අන්තිමට ඒ මාසල් දුන්නේ ඔය නියෝජ්‍ය කතානායකව මොකක් කරන්න බැරි කේ මල දුන්නා ගමන ඒ ඡන්ද දිනනකොටම CTB එකේ හැමෝම මේ අනිල් අනිල්ගේ ලාංඡනය ගහගෙන බස්වල අරගෙන හැමතැනම මිසු බලාපොරොත්තු හිටිය අනිල් මුනිසිංහට ගමන ගමන අපි තුන් දෙයි කියලා. නමුත් දේශපාලන මේ රටේ දේශපාලන කෝකකම කියන්නේ ඔන්නඔක තමයි. ඒ මනුස්සයා ඒක නොදී නියෝජ්‍ය කතානායක කොල්ලා අතපය අකුල බැඳලා තිබ්බා. අවංක වැඩ කරපු මනුස්සයා. මොකද මං හොඳටම දන්නවා අනිල් මුනිසිංහ මේ ගමන මේ CTB එකේ චෙයාර්මන් හැටි ඉඳ කාලේ මේ ඉන්දියාවෙන් ගෙන්නේ ටාටා බස් ඒවා ගෙනාවේ මේ මේ චැසි ගෙනලා මේ බොඩි ගහලා අර ඒවට බස් තමයි වේරයන් ඒකලයි වැඩපොළ දෙයක් හදලා දැන් ඒ වැඩපොළ විනාශ වෙනු ගියා මොකක් කම නැහැ ඒවා ඒ වැඩපොළ නන්න වේරයන් වෙන වැඩකට එනේ ඒ බස් ගහලා ඒවා ඔය දුෂ්කර ගම්මාන වල පාරවල් වල බස් දැම්මා ඒතකොට ඉන්දියාවෙන් ඒ බස් කැසි ගන්නකොට ඒගොල්ලෝ ලොකු කොමිෂන් එකක් දුන්නා කොමිෂන් එක දුන්නාම අනිල් මුස්තක මහත්තයා ඔබතුමාලා මම දන්නවද මම දන්නේ නැහැ මොන මහත්තයා කිව්වා මට ඒ දෙන කොමිෂන් එකට හරියන්න මට වාහන ටිකක් ගන්න ට්‍රාන්ස්පෝර්ට් එකට දෙන්න ඒ කොමිෂන් එකට හැමදේ සල්ලි වලින් තමයි කියනවා ඒක හරියට ෆියට් කාර් වගේ ඒවත් වුණා ඒ සමහර ඒවා මේ ඉතාලියෙන් ෆියට් හදන රටෙන් ගෙනපු වාහනක් තිබුණා ඒ කාලේ මේ ඔව් තිබුණා කොහමරි ඉන්දියාවෙන් ඒ කොමිෂන් එකට හරියන්න දුන්නේ වාහන එතුමා සතයක් ගත්තේ නැහැ ඉතින් අන්නේ වගේ දේතම ඒ වගේ ආදර්ශමත් මේ රටට ආදරයක් ඇති රටට වැඩ කරන හිතුව නායකයෝ හිටියදා ගොඩනැගෙන මෙතනේ බොහොම මේ ශ්‍රේෂ්ඨ කාර්යභාරයක් එතුමේ කාලය තුළ රට විශාල පරිවර්තනයක් කළා අද ඉතින් එහෙම කරන්න කොහෙද මිනිස්සු නැහැනේ වෙලා තියෙන ඕකනේ අද තියෙන්නේ අද ඔක්කොම ඇමතිකන් සියු දේ කරන්නේ ඊළඟ ඡන්දේ බලාගන්න ඡන්දට ගේකුරු කරන්නේ කොහොමද කියන එක ඉලක්ක කරගෙන තමයි වැඩ කරන්නේ රටේ ආර්ථිකය රට දියුණු කිරීම ඉලක්ක කරගෙන නෙමෙයි ඔන්නෝතන අපිට වෙලා තියෙන හානිය ඔය එදා 48 ඉඳලා මේ වෙනකන් ඉතිහාසයේ දිහා බැලුවොත් මම දකින එකම නායිකාව තමයි සිරිමා බණ්ඩාරනායක මැතිණිය දර්ශනයක් ඇතුව රට ආදරයක් ඇතුව රට ගොඩනගීමේ චේතනාවෙන් වැඩ කරපු නායිකාව මැතිණිය බණ්ඩාරනායක මහත්මයාට ඒ ඉතිරි දෙන්නේ තියෙන දෙනෝද සුවර කරගන්න හම්බුනේ නැහැ
එතුමා කරන්න පටන් ගන්නකොටම එතුමා මරලා දැම්ම අර බලවේග විසි. ඒ බලවේග මත තමයි මැතිණිය මරණක් තියෙන්නේ. මැතිණිය තරම් ජාත්‍යන්තර සම්බන්ධතාවය තිබ්බේ නැහැ වෙන කිසිම පාලකයෙක් නැහැ. නොබෙලි සමුළුව ලංකාවේ තියලා සියලු ආයෝග ගෙනල්ලා ඔගෙනල්ලා අති විශිෂ්ට ගණේ එතකොට ලංකාවේ නෝට්ටු තහනම් කරලා මිනිස්සුන්ව පෙළඹෙව්වා සභාගතවට ගිහිල්ලා පාස්වර්ඩ් ඕපන් කරලා අලුත් මුදල් සම්පත් කරන්න අලුත් මුදල් දෙනවා කියලා. මුදල් දෙනවා කියලා. ඉතින් එතනින් තමයි අන්නම් පෙර පටන් ගත්තේ මේ රට ඇතුළේ කොච්චර මුදල් පරිහරණය වෙනවද කියලා ගණන් බැලි. ඒ සියලුම රට ඇතුළේ තියෙන මුදල් ප්‍රමාණය එතුමා එතනින් ගණන් ගන්න තමයි ආර්ථිකය හදාගෙන ගොඩනගන්න පටන් ගත්තේ. දැන් අද කොන්දක් තියෙනවාද එක මුදල්ම තියෙකට ලංකාවේ නෝට්ටු දානම් කරා. දානම් ගලොත් ඔය 225 දෙනාගේ නෝට්ටු ඇදෙනවා. ඒ කරන්නේ ඒ පැන්ඩෝරා පේපර්ස් එන්නෝ නැහැ ඒකට. පැන්ඩෝරා පේපර්ස් එන්නෝ නැහැ ඒකට. ඕනේ ඕනේ ඕනේ. ඉතින් ඕකනේ ගත්තේ. ඉතින් එහෙම කොන්දක් ඇතුව ඍජුව අරගෙන හිටලා දර්ශනයක් ඇතුව තීන්දු ගන්න පුළුවන් මේ බුද්ධිමතුන් අද උතන නැහැ. ඔකෙන් වෙලා තියෙන මේ කරුණ අපිට දැන් රටේ. ඔය අපිට දැන් මට නම් පෞද්ගලිකව මතකයි ඔය අන්නම් පෙරලා මහත්තයා බැංකු එක විවෘත කරගෙන ගිහිල්ලා යනකොට මේ වෙලියෝ කාපු මුදල් නෝට්ටු ආවා බැංකුවට. ලොකු ස්ට්‍රක් එකක් ගියා රාජ්‍ය සේවයේ බැංකු වල වැටුප් පරි කරන්න කියලා. එන්නම් බැට ගන්නෑ මට එක කරන්න බෑ මම ඒක කරන්නේ නෑ. ඔබ මම කරන්නේ ඔබ ගන්න වැටුපෙන් ඔබට ජීවත් වෙන්න පුළුවන් ධර්මත මේ රට මං ආර්ථිකය හදනවා. එදාට ඔබ ගන්න වැටුපට වටිනාකමක් තියෙනවා. මං ඒ වටිනාකම වරද්ද වැඩි වැඩි කරන්න බෑ. වැඩි කලේ නෑ. එතුමා මුදලට වටිනාකම වරද්ද දුන්නා. ඒක නෙන්න ඕනේ. දැන් මොකද කරන්නේ? විශ්ලයි කරනකොට ඒ කාර්ය ඒක සැරෙන් සැරේට වැඩි වැඩි කරනවා. ඒතකොට මුදලේ වටිනාකම තව තවත් පයි. එන්න බරගලිය කියන්නේ පැත්තට හොඳට බලකයි. මට මේ මුදල් වැඩි වැඩි කරන්න මට බෑ. එහෙම කියලා මේ රට හදන්න බෑ. මම ඔබ ගන්න පඩියට වටිනාකම වැඩි කරලා දෙන්න. ඒක කරලා එනවා. අමරගොන් මහත්තයා සම්බන්ධ දන්නේ නැහැ තවම. අමරගොන් මහත්තයා සම්බන්ධ දැන් ඔය අපි දැන් ඔය ටික කතා කරන අමරගොන් මහත්තයාගේ මේ ටික කියන උන්නේ නැහැ. උඩරට ද්‍රවිඩ පිරිසක් බිහි වෙනවනේ දැන් ඔය දේවගාවත් එක්ක දැන් උඩරට පදිංචියත් එක්ක දැන් 77 මැතිවරණයේදී JR අල්ලන එක චරිතයක් නේ තොණ්ඩමන්. අන්න එතන එතනින් තොණ්ඩමන්ගේ ජන උඩ කඳුකර ද්‍රවිඩ ජනතාවගේ විප්ලවය පොඩ්ඩක් මතුවෙලා ආවෙත් නෑ ඔබ දුන්නා. ඔව් එතන මේ ඒගොල්ලන්ට මේ දුන්නා මේව එක පුරේසිකම දුන්නානේ JR. ඔව් සිරිමාවක විසන් දෙපලේ අනුපාතයක් අනුව ඉන්දියාවට කොටසක් බාර දීලා මට මතකයි මම එතකොට පුංචි කාලේ මේ ඉන්දු ශ්‍රීමා ශාස්ත්‍රී ගිවිසුම යටතේ මතුකරේ සිටි ජනතාවට දුන්න ඉන්දියාවට යන්න මේ අවස්ථාව කෝච්චියේ එතකොට කොළඹින් කෝච්චියේ ටිකට් කඩනවා මැද්‍රාස් වලට අඬන්න යන්නේ දැන් මට මතකයි අපේ තාත්තා වැඩිහිටියෙක් අපේ තාත්තත් එක්කම ස්ටාෆ් එකේ හිටපු සීසි රාමචන්ද්‍රන් කියලා. එයායි එයාගේ නෝනායි දුවයි. මේ කිරි තිරිචෙල්ලු කියන්නේ තිරිචෙල්ලු ඉන්දියාවට ගිහිල්ලා අපිට ලියුම් එවුව තෑගියෙව්. කියන්නේ ඒ කියන්නේ ගිහිල්ලා ඒ ගිහින් කොච්චි ඒ ගිහින් ඇත්තටම දැන් අපි මම හිතන විදිහට දැන් අපි ඉතරහට ඇති කරන්න ඕනේ පතුකරේ දෙවලම නිසුත් එක්කත් අනිත් ඇත්තත් එක්කත් සහයෝගයෙන් ජීවත් වෙන්න පුළුවන් විවෘත ක්‍රමයක් හදාගන්න. එහෙම නැත්නම්
සියලු ජාතීන්ට සමානව ජීවත් වෙන්න ශ්‍රී ලාංකික සමාජයක් බිහි කරනවා. ඔව් ඒක අමරගොල් මාත් එකක වේද මම දන්නේ මට පෙනෙන හැටියට වතු කරේ දෙමළ තොණ්ඩමණලා ඇතුළු ඔය ඔය දේශපාලන නායකයෝ ඒ දෙමළ ජනතාව කොටු කරගෙන ඉන්නවා තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගන්න. නමුත් මේ මිසක් ඒ විදිහට ඔව් කියන්නේ ඒ ඒ ඔකට කියන්නේ මුට්ටිකාසිකාරෝ කියලානේ. දෙමළ ජනතාව ප්‍රශ්න විසඳන්න ඒගොල්ලන්ට උවමනාවක් තිබුණේ නැහැ. ඒ ප්‍රශ්න ප්‍රශ්න ටික ඉස්සරහට දාගෙන අරුමිසුන්ගේ ඡන්දය ගන්න විතරයි වැඩ කරුවේ. නැත්තම් ඒ මිසුන්ට මේ ආණ්ඩුක එක්ක වෙලේ ප්‍රශ්න විසඳන්න ඕන තර ප්‍රතිපාදන වෙන් කරන්නේ කරුණක් නැහැ. අපේ රටේ ඔය සුජාතික ප්‍රශ්නත් පස්සත් එක්ක ඒ ජනකණ්ඩායම් වලට විදේශ බලවේග වලට විශේෂයෙන් ඉන්දියාව වතු කරේ ඉන්න අයට ඉන්දියාව උතුරු නැගෙනහිරට ඊළඟට ඇමරිකන් මිෂන් එකේ යම්සි බලපෑම් කරනවා. දැන් මුස්ලිම් අයත් ගිහිල්ලා මැදපිරිදිග රටවල් අල්ලගෙන ඒවා බලවත් රටවල් අපිව අතහැරලා බලවත් රටවල් පස්සේ යනවා. අනේ ඒක ජාතික සමගියට විශාල අමීරයක් ලංකාවේ. ඔව් ඒකත්. දැන් මේක මම දන්නේ මේ අමරගොම් මාත්‍යා මේ ඔබතුමාට මේ මතකයිද කියලා. දැන් අර ඔය 80 ගණන් වල මේ මොහොත ගොඩ ගැලීමක් කියලා අලගලපුව කාත්නම් කුඩු කියන එහෙම නගර ගියානේ මොහොතට. ඔව් ඊට පසු කාලේම සුනාමියද කියන්නේ මේ මෑත සුනාමිය නෙමෙයි ඊට ඉස්සෙල්ලා සුනාමිය. කට පහේ අසුර ගණන් වල වගේ ඔය සිද්දුවක් කියලා තියෙන මහ මොහොත ගොඩ ගලා මඩ කලපු අම්පාර පොළොන්නරු නරු සමන්තුරේ යට වුණා කියලා. ඔව් ඒකදී ඒකෙන් ඊට පසු කාලේම මේ ඔය 77 කියන්නේ එතකොට විදුච්ච ඔය දේශපාලන වාතාවරණයත් එක්ක මේ අද පෙරදිග රටවල් ලංකාවට කරපු ආක්‍රමණය තමයි අද හත්තන් කුඩියේ පේන්නේ. මෑත ඉතිහාසයේ ඔබ තමුන්නාන්සේලා හත්තන් කුඩිය නගරේ සංචාරයක් කරලා තියෙනවා අඩුම ගානේ පාර ගිහිල්ලා තියෙනවා නම් පේනවා. හත්තන් කුඩි නගරයට ඇතුල් වෙන තැනයි පිට වෙන තැනයි දෙපැත්තෙම. මඩකලපුව පැත්තෙන් ගියත් අම්පාර පැත්තෙන් කල්මුණේ පැත්තෙන් ගියත් හත්තන් කුඩි නගරේ දෙපැත්තෙම මර සෞදි අරාබියේ තියෙනවා වගේ විශාල මහපාර මැද ආජ් දෙකක් තියෙනවා. ආජ්ෙන් ඇතුල් වුණාම හත්තන් කුඩි නගරේ. නගරයේ මැද්දේ රට ඉදිකා සිටවල තියෙන. අද වෙන රට ඉදිකා දිලා තියෙන. ඒකනේ ඒගොල්ලෝ ආදරේ අපේ රටට නෙවෙයි වෙන රටවල. ඒ හිත ඊළඟට කාත්තංගුඩි නගරයේ කියන එක කාත්තංගුඩියේ එක බින් අඟලක් සිංහල මිනිහෙකුටවත් දෙමළ මිනිහෙකුටවත් අයිති නැහැ. කිසි කෙනෙකුට පදිංචි නැහැ. ඔබ සමුන්නාස පැහැදිලිද මම නේද? හා අමගම මාත්‍ය ඔව් ඒ කාත්තංගුඩි නගරයේ එක බින් අඟලක් සිංහල හෝ දෙමළ කිසිම කෙනෙකුට අයිති නැහැ. අයිති නැහැ නේ. අයිති නැහැ ගන්න දෙන්නේ නැහැ පදිංචි වෙන්න දෙන්නේ නැහැ. දෙමළ මිනිස්සුන්ට ඇවිල්ලා කම්කරු වැඩේ කරලා යන්න පුළුවන්. එතනින් එහාට කිසි දෙයක් කරන්න දෙන්නේ නැහැ. ව්‍යාපාරික කටයුත්තක් කරන්න කිසිම කෙනෙකුට එන්න දෙන්නේ නැහැ. මම කාත්තංගුඩියේ කාලයක් හිටියේ අපි මාළුපට ව්‍යාපාරයක් කරා. ඒක තමයි කාත්තංගුඩි කියන්නේ සෞදි අරාබිය වගේ තමයි. සෞදි අරාබිය මද්දු නැද පෙරදිග රටවල් වල තියෙන ක්‍රමයේ තමයි කාත්තංගුඩි තියෙන්නේ. කාත්තංගුඩියේ දවල් 11 වෙනකොට සියලුම කඩ ව්‍යාපාර වහනවා. ආයි හවස 3:00 මාර්ට් විතර අරිනවා. කොටි කලබල කියන්නේ එල්ටීටී තත්ත්වාදී කලබල කාලේ අපි හිටියේ. එතකොටත් රෑ 10 11 වෙනකන් සියලු කඩසාප්පු ඇරලා ගත්තන් ගොඩි. සියලුම ගෑනු ළමයි සියලුම දෙනා වැඩි හිටි විහෙරපත් වෙච්චි සියලුම දෙනා මූණ වහලා ඉන්නේ. මූණ වහලා මේක දැන් ජාතිවාදී පැත්තට යනවා වගේ අපි පොඩ්ඩක් අපේ මාතෘකාවට එමු. මම කියන්නේ ජාතිවාදී වෙන්න නෙමෙයි මම කියන්නේ මේ සියලු දෙනාට ජීවත් වෙන්න කියලා ඔබතුමාලා කියනවා වගේ ලාංකීය සමාජයක් බිහි වෙන්න ඕනේ. සිංහල දෙමළ මුස්ලිම් බර්ග ඕනගෙනුට සමාන ඉන්න පුළුවන්. නෑ මට මම කල්පනා කරන දේ තමයි දැන්
කෝල්බ්‍රු කොමිෂන් එක පුළුල් වෙනකොටත් ඩොනමෝර් එක වෙනකොටත් දෙමළ ඇකුවා මේ සිංහල අයගේ නියෝජිතේ නියෝජනත්වය වැඩි වුණාම සුළු ජාතියට අවිහිර වෙයි කියලා හිරිහැර කරයි. නමුත් සුළු ජාතියන ඉංග්‍රීසියෙන් ඇන්නේ ඉස්සෙල්ලා දිගටම ආරක්ෂා කළේ සිංහල රජුරුව. දැන් මුස්ලිම් මිනිස්සු අරන් ගිහලා නැගෙනහිර පදිංචි කරේ තෙරණත් රජුරුව. ඊළඟට වෙහිටිය පුතුකීසි ප්‍රදේශ වෙහිටිය මුස්ලිම් අය හුඟ දෙනෙක් සිංහල ගංවලට සිංහ උඩරට පළාත්වලට පැනලා ගියා. මේ මුස්ලිම් මිනිස්සු හිරිහැර කරපු නිසා, මේ පුතුකීසිකාරය හිරිහැර කරපු නිසා, ලන්දේසිකාරයොත් මුස්ලිම් අයට හිරිහැර කරා. නමුත් මේ ආගමික ලිබරල් ප්‍රතිපත්තිය කියලා ඉංග්‍රීසිකාරය ආවට පස්සේ අර අර එක එක ආගම් වලට කලින් නොතිබුණු පිළිගැනීමක් ඇති කරලා දුන්නා. පල්ලි හදන්න ඉඩ දුන්නා. හැම නගරෙකම ගිහිල්ලා බලන්න සේරම තියෙන්නේ එක්ක ක්‍රිස්තියානි පල්ලි වලට තමයි සේරම ඉඩම් දීලා තියෙන්නේ. දැන් නුගේගොඩ ඇවිදල බලන්න. හැමතැනම මෙහෙම. එහෙම කරනවා නගර සුන්දරම තැන තියෙන්නේ ක්‍රිස්තියානි පල්ලිය. ඔව්. හොඳම තැන තියෙන්නේ නගරේ. සුන්දරම තැන තියෙන්නේ ක්‍රිස්තියානි පල්ලිය. ඔව්. ඒක එහෙම කරනවා. නගරේ බිමක ඔය කියන්නේ ඒගොල්ලන්ට විරුද්ධව කතා කරනවා. ඉංග්‍රීසියෙන් එකෙන් බලාපොරොත්තු වෙන්නේ බුද්ධ ආගමයි සිංහල මිනිහයි පසුගාමී කරා. අද ඒක හදාගන්න තමයි අපි කතා කරන්නේ. නමුත් ඒ කතා කරනකොට අර අනිත් ජාතීන් ඒක අවුස්සන්නේ ඒගොල්ලන්ට අසාධාරණයක් වුණා වෙනවා. ඔව්. දැන් සාමාන්‍යයෙන් පන්සල්වල පාදිරියෝ සමහර වෙලාවට මේ පන්සල්වල ඉඳලා දේශන කරලා තියෙනවා ඉතිහාසය සඳහන් වෙන විදිහට. මුස්ලිම් මිනිස්සුත් පන්සල්වල ඉඳලා තියෙනවා ආරක්ෂාවට. ඒක එහෙම ආරක්ෂාව සලසලා තියෙනෙන්නේ අර කිව්වේ කියන එකට මේ එකක් මට තේරෙන්නේ නැහැ. දෙවෙනියක මේ ඔය ඉතිහාසයට අරන් යන්නේ මේ ප්‍රශ්නේ අර එක බොරුවක් කිව්වහම මේ එක වහන්න බොරු ගොඩක් කියනවා වගේ දැන් ඉතිහාසයට අරන් ගිහින් අරන් ගිහින් ඉතිහාසය ඔක්කොම වෙනස් කරා. විකෘති කරලා. ඈ? විකෘති කරලා. ඇයි විකෘති කරලා? විකෘති විකෘති කරනවා. ඇත්ත වශයෙන්ම අර ඒ කතාවත් එන එක බොරුවක් කිව්වම ඒක වහන්න බොරු දහසක් කියන්න වෙනවනේ. ඒක තමයි මේ මෙමෙ පවතින්නේ. මම ඇත්ත වශයෙන්ම ඉංග්‍රීසියෙන් තමයි මේක ඇති කරේ. මම කලින් කතාවේදී ඒක පැහැදිලි කරා. ඔබතුමා අහගෙන හිටියත් නෑ. ඔබතුමා අහගෙන හිටිය එක පැහැදිලි මම අපිට දැන් ඒ මම ඒ ටික අහගෙන හිටිය මුලින් ඉඳලාම අර ආපු මේ අදින් තමයි එදා මම කලින් කතාවකදී පොතටම කිව්වා. අද මුලින් කිව්ව ටික මම අහගෙන හිටියා. මම අද තමයි සම්බන්ධ වුනේ මේ වැඩ තුනට. ඔව්. අද ඒ ඉතිහාසයේ ඒ ටික කියාගෙන ආවේ අපේ වාමාංශික ව්‍යාපාරයේ පොඩි වැරද්දක් වෙලා තියෙන පොඩි එකක් නෙවෙයි. මේ සුළු ජාතීන්ට අනුකම්පා කරා සුළු ජාතීන් මේ තත්ත්වයට පත් කරේ ඇමරිකන් මිෂන් එක ආවනේ 1813. ලංකාවට ගෙනාවා 1813 ගෙනාවා උඩුරට යටත් කරගත්තත් සාල කණ්ඩායමක් ආවා. ඊළඟට පීටර් පර්සිවල් කියන ඇංගලිකන් චර්ච් එකේ කෙනා හිටියා. මේගොල්ලෝ තමයි යාපනයේ ওই තත්ත්වයට පත් කරේ. නැත්නම් අපිත් එක්ක ඒ අපිත් එක්ක තිබුණේ යාපනයේ පෘතුගීසීන්ට යටත් වෙනකොට යාපනයේ හිටිය මිගපුල්ලේ ආරච්චි කියලා මිනිහ පුද්ගලෙ. එයා මේ රජුරුවන්ගේ දූල දෙන්න අරගෙන ඉන්දියාවට ගෙනහිල්ලා ඉන්දියාවෙන් මඩකලපුට ගෙනලා මඩකලපුවෙන් උඩරට ගෙනහිල්ලා ඒ කුමාරවරු දෙන්නට විවාහ කරන දුන්නේ උඩරට යාපනයේ රාජ්‍යයේ අයිතිය උඩරටට හිමි වෙන විදිහට. එහෙම තමයි යාපනයේ මිනිස්සුන්ගේ අභිලාෂය තිබුණේ. නැත්නම් ඊට කතාවේදී මම කිව්වා අර ඇමරිකන් මිෂන් එකේ මේ Google එකේ තියෙන ලිපි අරගෙන මම පෙන්නුවා. ඒගොල්ලෝ 19 වසරේ මුලදී ලංකාවට ආවේ ආගම් ප්‍රචාරණය කරන්න කිව්වට ඒගොල්ලෝ අත්‍යවශ්‍යම කරේ අලුත් ජාතියක් හදන එක. ලෝකේ කොහෙවත් දෙමළ කියලා ජාතියක් හිටියේ නැහැ. හිටියේ සොලී හිටියා, පාණ්ඩියෝ හිටියා, කේරළි මිනිස්සු හිටියා, කාලිගේ වාචිකෝ හිටියා. එහෙම රටවල් තිබුණා. දෙමළ කියලා නිශ්චිත ජාතියක් හිටියේ නැහැ. එහෙම හඳුනාගන්න පුළුවන් චෝලයෝ විතරයි. අනිත් අය දෙමළ ගණයේ භාෂා.
දෙමළ කතා කර පමණින්ම දෙමළ වෙන්නේ නැහැනේ. කේරළේ මිනිහෙක් වෙන්න පුළුවන්, පාණ්ඩේ දේශයේ මිනිහෙක් වෙන්න පුළුවන්. ඒ ටික මම එදා හොඳට පැහැදිලි කරා. ඒ කලින් කතාවේදී ඒක නැවත අහන්න පුළුවන් නම් අහන්න. ඒක එක දිගට ගලා එන විදිහට හදාගන්න එක තමයි මගේ දේශපාලන මේ කතාවේ මම හදාගෙන තියෙන්නේ. මේ සිද්ධි සියල්ලම එකක් එක්ක දැන් අපි ඉගෙන අපි අධ්‍යයනය උඩරට කරලා වෙනම අධ්‍යයන එක. ඊළඟට මාතලේ කරලා වෙනම අධ්‍යයන එක. දැන් අත් වශයෙන් මාතලේ කරලා ඉවර වෙච්ච ගමන්ම තමයි ආරුකුල නාවල වෙනාලා දැන් මේ ක්‍රිස්තියානි කණ්ඩායම. එදාසත්සින් 18 කරලා ඉවර වෙච්ච ගමන්ම තමයි ඉස්රාරී ටැස් කරන රට දෙකට කැඩුවේ මේ ප්‍රදේශ දෙමළ මේ ප්‍රදේශ සිංහලකි. හැබැයි ඒක පල්ලිය අරහා කරේ මොකද ඒක පරිපාලන තීරණයක් නොවන නිසා ඇඩ්මිනිස්ට්‍රේටිව් ඩිසිෂන් එකක් නෙවෙයි. එතකොට ඉස්කෝල තියෙන ඒගොල්ලන්ගෙන ඉස්කෝල වල මේක ඉගැන්වුවනේ. දැන් අපි ගත්තොත් සී රාසනායකම් කියලා කියන්නේ පොතක් ලියලා තිනවා. එයාට කියන්නේ මුදලිඳු රාසනායකම්. මම බැලුවා මේ මිනිහා මුදලි කෙනෙක් වෙලා හිටියේ කොහෙද කියලා. එයාගේ ජීවිත කතාව තියෙනවා මේ Google එකේ ගහලා බලුවා. අවුරුදු 26ක් ක්ලරිකල් සර්විස් එකේ ඉඳලා අන්තිම අවුරුද්දේ සිවිල් සර්විස් එකට ප්‍රොමෝට් වෙලා තියෙනවා. එතකොට මුදලි කෙනෙක් හැරීට වැඩ කරනවා කියලා කියන්නේ අර ක්ලරිකල් එකේ සර්විස් එකේ ඉන්න කාලේ සමහර වෙලාවට තෝල්ක මුදලි කමට මේ මිනිස්සුන්ව ගන්නවා. එන්නම කියන එක. එතකොට මෙයා මුඩ්ලිය මුඩ්ලිය නඳු. උසාවිය තෝල්ක මුදලි. මුඩ්ලිය වුණා මෙයා ඒකට තමයි ආවේ. මුඩ්ලිය කියන්නේ ලොකු තැනක් නේ. තබල්ලාට නෑ ඒක මුඩ්ලිය කියන්නේ. ස්ටේට් මුඩ්ලිය. I think ඒ වගේ මුඩ්ලිය කියන්නේ දිසාව පළාතක් බාර ඉන්න එක්කෙනෙක් නේ. එතන මුඩ්ලිය කෙනෙක් නෙවෙයි යා තෝල්ක මුදලි කෙනෙක්. ඇත්ත වශයෙන් කියනවා සී රාසන මුදලි රාසනය වන්නේ තෝල්ක මුදලි රාසනය කියන්නේ. ඕක ගැලා ඉකරගත්තම නෑ නෑ ඒක උස ඒ ඒක ප්‍රචාරය කරන්නේ අපිට පේන්නේ. අපි දහොයන්නේ නෑනේ. දැන් ඕක ඇත්ත වශයෙන් මම Google එකේ ගහලා බලුවා මේක මේ අවුරුදු 26ක් ඉඳලා තියෙන ක්ලරිකල් සර්විස් එකේ 1926 පොත ගැහුවේ පොත ගහනකොට අවුරුද්දකට ඉතින් ඉස්සෙල්ලා තමයි මේ සිවිල් සර්වෙට ප්‍රොමෝට් කරලා තියෙන ක්‍රිටිකල් සර්විස් එකේ එක්ස්පීරියන්ස් එක ගන්නකොට යන්න පුළුවන් අරකට සර්විස් එකට. එහෙම තමයි කියේ. නැතො විශ්වවිද්‍යාල අධ්‍යාපන පදනම තිබිච්ච කෙනෙක් නෙමෙයි. සේවයෙන් ඇවිල්ලා තියෙනවා. ඔව්. අවුරුදු දෙකයි තුනයි නැත්තම් ඉඳලා තියෙනවා. අර මුදලි කියන්නේ අර තෝල්ක මුදලියකට. එතකොට මේ හැම පොතකම වර හොයාගන්න යාල් මම ලියලා තියෙන පත්තරේටත් මේ යාල්පාන වයිපමාලේ බොරුවක් කියන. ඒවා මේ මම අභියෝග කරනවද කලුත් කරන ඒවා මගේ තර්ක නෙවෙයි ඒකටම අරන් තියෙන්නේ යාපනේ ලියපු පොතක ඒක තියෙනවා. යාපනේ ලියපු පොතක තියෙනවා මේ 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 මේකොල්ලෝ මේක මේ බොරුවක් කියලා එයා ඔප්පු කරලා තියෙන්නේ කොහොමද? ඔය ඒ ආණ්ඩුකාරයේ ලන්දේසි ආණ්ඩුකාරයා කිව්වහමනේ මේක ලිව්වා කියන්නේ. එතකොට ඒකට ඒගොල්ලෝ කියන යාපනේ හිටියේ ආණ්ඩුකාරයා. නමුත් ඇත්ත වශයෙන්ම ලංකාවේ හිටියේ එක ලන්දේසි ආණ්ඩුකාරයා. ඒ වෙන්නේ හිටියේ කොහොමද? යාපනේ හිටියේ නැහැ. යාපනයේ ආණ්ඩුකාරයයි ගාල්ලට ආණ්ඩුකාරයයි එහෙම ආණ්ඩුකාරයෝ හිටියේ නැහැනේ. ආණ්ඩුකාර ලයිස්ට් එක බලුවා නම් ආණ්ඩුකාර ලයිස්ට් එකක් තියෙනවා. ලයිස්ට් එකේ හැමිට වෙන්නේ එක්කෙනයි. දෙන්නෙක් හිටියේ නැහැ. ඉතින් ඒ වගේ ඒවා හොයලා අර එළියට ගන්නෙ නැහැ මිනිස්සු. ඒ වගේ ගොඩාක් යාල්පාලු මයිපවානේ බොරු කියන්නේ ඔප්පු වෙන විදිහට ඒගොල්ලෝ ලියලා තියෙනවා. ඒ කියන්නේ ඇමරිකන් මිෂන් එකේ කට්ටියක් විරුද්ධව ලියනවා. ඔය හූල්ට විරුද්ධව මං කියනවා ඔක්කොම මං ගන්න නැහැ හූල්ට නෙවෙයි
ආරම්භක නාවලට විරුද්ධ කියන ඔක්කොම ගන්න අනේ ඡන්ද කොමිසමේට හූල් කියලා එක්කනේ. ඔව්. මම මිනිහාලිය පොත් දෙකකින් තමයි ගන්න. ඒක ඒවා කියලා කියවන්න. ගොඩා සන්තෝසයි දී ඔබතුමාගේ දැනුම මෙහෙම බෙදලා දෙන එක ගැන. ඔව්. නෑ ඔක කතා කරන්න ඕනේ මීට පස්සේ දවසක වුණත් වෙන කෙනෙක්ගේ කතාවක පස්සේ හරි හරි ප්‍රශ්නයක් තිබුණොත් අහන්න. ඔව්. මේ අද අනුරගොන්නත් නෑ දැන් මට වෙන හැටියට මේ රටේ ආර්ථික ප්‍රතිලාභ අධ්‍යාපනය රැකී රක්ෂා ජනතාවට පාසුකම් රැකී රක්ෂා අවස්ථ මේවා මේ සමානුපාතිකව හැම ජනතාවක් අතරම විහිදලා බෙදිලා හැදිලා යනවා නම් දැන් බොහෝ වෙලාවට මේ ජාතීන් අතර ගැටුම් ඇති වෙන්නේ ලියුකුත් නැහැ දැන් මැතිණිගේ ආණ්ඩු කාලේ අරතරන් දෙමළ ජනතාව මහා ගෞරවයක් දැක්වේ ඒ අයට විශාල ආර්ථික ප්‍රතිලාභ තිබුණ නිසා අපිට තියෙන බරපතල ප්‍රශ්න තමයි මේ රජයෙන් සපයන ඒ ආර්ථික ප්‍රතිලාභ සමාන්තරව ජනතාව දැන් මේ රටේ මේ මේ ධනපති පවුල් කීපයක් ඉන්නේ මේ සම්පූර්ණ මේ ආර්ථිකය අතේ තියාගෙන ඉන්නේ. ඔව්. තත්ත්වය දැන් ඕක ඇලන් බෙරරා ඕක බින්දන්නේ. ඕක බින්දගෙන බින්දගෙන නැරඹන්නේ මේ කුලප් වෙලා ඉතින් අයි දොට දැන්නේ. ඒක ඉගෙන මේ රටේ වෙච්ච විනාශේ. ඒක එතුම බින්දගෙන 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 ආවා. ඒක දරා ගන්න බැරි නිසා තමයි අන්තිමට ඒක මාන ආණ්ඩු එළව ගන්න දැනට කාටිය සිද්ධ වුණේ. ඒ වැඩ පිළිලා හරියට ගියා නම් මම ඔකට එකක් එකතු කරන්න කැමති මේ අර සී රාසනාජී පොතේ කියලා තියෙනවා භාගවතේ එන්සන් ජක්කතේ 383 වෙනි පිටුවේ තියෙනවා මේ අපේ ඉන්න කෝවියර් කියලා ජන කොටසක් කුලයක් තියෙන කෝවියර් කියලා ඒ කෝවියර් කියනක හැදිලා තියෙන්නේ මේ දෙමළ භාෂාවේ කයන්නයි ගයන්නයි දෙකම එකයි. ආ ඔව්. එතකොට ගොවියා කියන්න බෑ එයා කොවියා කියලා කියන්නේ. ඊළඟට දෙමළ භාෂාවේ කිව්ව දේ පැහැදිලි නෑ නේ සිංහල. ඔබතුමා කිව්ව දේ පැහැදිලිු නෑ සිංහල වල දෝෂයන් නිසා වචන කැඩුනා. ආ ආපහු කියන්නම්. ගයන්න ගයන්න අතර ප්‍රශ්නය කිව්වේ. දෙමළ කට්ටියට ගයන්නක් නෑ. කයන්නයි ගයන්නයි එක අකුරයි තියෙන. මගේ නම දෙමලෙක්කෙනෙක් ඉංග්‍රීසියෙන් ලියලා තිබුණා අමර ගෝන් කියලා. ඒ කියන්නේ ඒ විදිහට ලියවෙනවා ඒගොල්ලන්ට. කයන එකයිනේ શબ્දේ. එතකොට ගොවියා කියන එක තමයි කොවියා කියලා කියන්නේ. කොවියර් කියන්නේ දෙමළ භාෂාවේ ලක්ෂණයක් තියෙනවා නමක් හරි ගමක් හරි කියනකොට අගාකුරු ආල් කරන. එතකොට මූ කියන සද්දේ හරි මූ කියන සද්දේ හරි ගන්නවා. කෝවියර් කියන එක ගොවියා කියන එකට අල්රයින් ලක් දාපුම කෝවියා. ගොවියා. ඒක විලා තියෙනවා. ඉතින් ඒ මිනිස්සු තමයි ඒගොල්ලන් ඉන්න ඒ ගොවියෝ ගොවි කුලේ මිනිස්සු ඉන්නවා. තවත් එක කුලවල ඉන්නවා. ඒ මිනිස්සු සිංහල මිනිස්සු අර දෙමළ ආල්පුණාවල් රට කුල ක්‍රමයට අහු වෙන්නේ නැති වෙන්නේ මේ මූලික කුල ක්‍රම ඒගොල්ලෝ දාලා තියෙනවා හතරක් එකක් බ්‍රාහ්මණ දෙවෙනි එක ශාස්ත්‍රීය ශාස්ත්‍රීය තුන්වෙනි එක වෛද්‍ය වෛශ්‍ය හතර සුද්ධ ඒ තුනෙන් පිටාය දැන් ඒ තුනෙන් පිට සිංහල මිනිස්සු දැන් වහල්ලි වෙලා තියෙන්නේ. දැන් ඔය අරුල් සිද්ධාර්ථෙන් කියලා තරුණේ කෑ ගහන්නේ ආලා තියෙනවා එයාගේ කතා. ඔව් අරුල් තරුණ කෑ ගහනවා තමයි. ඔව්. එයා ඒ කුල ප්‍රශ්නේ උඩ තමයි ඒ කතා කරන්නේ. හ්ම්. දැන් එයා ඇවිල්ලා අටමස් කායට ගිහලා හාමුදුරන්ට වැඳලා මේ අපේ පන්සල් වලට ගිහලා හාමුදුරන්ට වැඳලා ඒ වැඩ කටයුතු කරනවා. මම එක ටෙලිෆෝන් එකෙන් සමහර අස්තෝදි කතා කරනවා. තව ඉන්න මගේ යාළුවෙක් තානාපති සේවයේ හිටිය කෙනෙක් මට පුළුවන් ඕනනම් මේ සාකච්ඡාවට දෙන්නත් කතාවක් දෙන්නත් පුළුවන් ඕනනම් කතා කරලා. ඒගොල්ලොත් මේ බුද්ධ ඝමට කැමති. ඒගොල්ලෝ ගෙදර දැන් මාගේ පිටුර තියෙනවා. ඒගොල්ලෝ ගෙදර
දානමාන ආදී දෙනවා බණ කියවනවා ඒව කරනවා. එතකොට ඒ ඒ මිනිසුන්ගේ බුද්ධාගමට ලැබිකමක් තියෙනවා. මොකද එකක් කුල පීඩනය නිසා. ඔය 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 ලංකාවේ වෙල්ලාල කියලා කුලයක් තිබුණා ඇත්තටම. ඒක මේ ලන්දේසි කාලේ ඉංග්‍රීසි කාලේ ඒක පුළුල් කරා. පුළුල් කළා පන්තියක් හැදුවාලු රදල පන්තියක් වගේ එකක්. අපේ පළාත්වල රදල පන්තියේ බල දේශපාලන බලය උදුරගත්තා ඉංග්‍රීසි. පෝල් බ්‍රුක් එක එහෙම කරේ ඒක. මෙහෙ කරාට වඩා පටහැනි දෙයක් තමයි යාපනය කරලා තියෙන ඉංග්‍රීසි. ඔන්න ඔය වගේ මේ මේ යම් යම් තැන් තියෙනවා අපි අඳුර ගන්න ලෝකෙ තැන්. යාල්පාන වයිකෝමාලේ බොරුවක් මේ කුල ක්‍රමය හදාගත්ත හැටි මෙහෙමයි හැදුවේ. ඊළඟට ඒ කවුද මේ ඇමරිකන් මිෂන් එක ඇවිල්ලා කරපු දේවල් ඒගොල්ලෝ අලුත් ජාතියක් හැදුවා කියලා ඒගොල්ලෝ කියන ඒවා ඒවා ඔක්කොම මේ ප්‍රශ්නෙට බලපානවා. එක ක්‍රියාමාලාවක් හැටියට අපි දකින්න ඕනේ තනි තනි සිද්ධි විදියට දකින්න නැතුව. දැන් අපි උපේ කැරැල්ලා දකින්නේ තනි සිද්ධියක් හැටියට. නෑ ඒක හුදකලා සිද්ධියක් නෙවෙයි. ඌව කැරැල්ල ඉංග්‍රීසියෙන් තර්ජනයක් කරන නිසා එතෙන්දි තමයි රට දෙකට කඩන්න මිෂනාරියට කියා දුන්නේ. මේ විදිහට කඩවල්ලා මේක දෙකට කියලා අධ්‍යාපනයෙන් තමයි කැඩුවේ. පරිපාලන වශයෙන් නෙවෙයි. අනේ එහෙම දේවල් තියෙනවා ඒ ජාතිවාදයත් එක්ක. ඒ ටික සම සමාජ පක්ෂේ හරි කොමියුනිස්ට් පක්ෂේ හරි උගත්තු අධ්‍යයනය කළා නෑ. ඒක ඒගොල්ලෝ ඉතිහාසඥය නෙවෙයි අපේ අනිත් ඉතිහාසඥයොත් ඒක එලි කළා නෑ. අන්න එහෙම අඩුපාඩුවක් තියෙනවා අපේ රටේ ওই ජාතිවාදී ප්‍රශ්නේ සම්බන්ධ. ඔව් දැන් අපිට ඒවා කරන්න බෑ. දැන් අපි කත් එකක් ජීවත් වෙන්න පුළුවන් හොඳ ක්‍රමයක් හදා ගන්න ඕනේ. ඒක තමයි. එහෙම ක්‍රම හරියන්නේ නැහැ දැන්. ඒක හරියන්නේ. දැන් අමරගොන් මහත්මයා මේ මම මේ දේශපාලනයේ ඉතිහාසයේ මේ පිළිමද ප්‍රශ්නයක් මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක ඔබතුමා මොනවගේ අදහසක් දරයි දන්නේ නැහැ. දැන් 1951 දී බණ්ඩාරනායක මහත්මයා එක්සත් ජාතික පක්ෂයෙන් අයින් වුණානේ. අයිංගලා එතුමාලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදාගත්තා. ඊළඟට 53 හර්තාලේ ආවා. දැන් ඔය කාලේ වෙනකොට මේ රට සම සමාජ පක්ෂයේ ටිකක් ඒ වාමාංශික ව්‍යාපාරයේ බොහොම ඉහළ තැනක තිබුණා. මැලේරියා ව්‍යාපාරත් ගැනම් පෙරලා පරිප්පු මාත්‍ය කියලා ඒ අය රටේ ගාන ගිහිල්ලා කරපු සේවාවන් එක්ක ගැනම් පෙරලා සම සමාජ පක්ෂයට විශාල රටේ පිළිගැනීමක් තිබුණා. ඔය SWRI බණ්ඩාරනායක මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් අයින් වෙලා මේ සිංහල රාජ්‍ය භාෂාව ඒ වගේ මේ ජාතික සංස්කෘතික ප්‍රශ්න ටික ජනහදවතට ඇතුළු කරලා ඉතුමා මහජන එක්සත් පෙරමුණ හැටියට මැතිවරණයට ආව 56. එතුමා ඒ විදිහේ තැනකට නොයන්න 56 බොහෝ විට සම සමාජ පක්ෂය වගේ පක්ෂයක් ආණ්ඩු පිටවන ඉඩ තිබුණා නේද? එහෙම වුණා නම් මේ රටේ දෙක එක ප්‍රශ්නයක් තිබුණේ මෙහෙම එකක්. සම සමාජ පක්ෂය බණ්ඩාරනායක මහත්තයා ගැන කිව්වොත් බණ්ඩාරනායක මහත්තයා එහෙම පන්දුවට මිනිස්සුන්ට කියලා මිනිස්සු ඇවිස්සව නෙවෙයි රටේ මිනිස්සු අතර එහෙම හැඟීමක් තිබුණා. ඒක බණ්ඩාරනායක හඳුනාගත්තා. ඒකෙන් කියන්නේ දැන් අපි ඉංග්‍රීසින් ආවට පස්සේ අපිට අපේ රජුරුව නැති වුණා. අපේ භාෂාව නැති වුණා. අපේ සිරිත්විරිත් නැති වුණා. ඊට පස්සේ අපේ මේ දැන් අපිවත් අද අපේ සිරිත්විරිත් හරියට පිළිපදින්නේ නැහැනේ. එතකොට දැන් ඒගොල්ලෝ ඊළඟට උත්සාහ කරේ අපේ ආගම අතුගාලා. ඒක ජන විඥානයට එදා දැනිලා තිබුණා නේද? දැනිලා තිබුණා. ඒක දිනා ගන්නට ඕනෙකමක් අපේ මිනිස්සුගේ හිතයට තිබුණා. ඔව්. හරි ඒක බලපෑමක හරියට අඳුරන්නේ ඒ පොයින්ට් එක ටච් කළා. ඔව්. නමුත් අපේ වාමාංශික ව්‍යාපාරයේ මේ ඇමරිකන් මිෂන් එක එහෙම ඇවිල්ලා මේ රටේ මේ ජාතිවාදී වකුරුපේක හරියට අඳුරගන්න ඒකට සාධාරණ විග්‍රහයක් කරන්න දෙමළ මිනිස්සු අදත් අපිට ඇත්. ඒ මිනිස්සු දෙමළ කියන ජාතියක් ලංකාවේ හිටියේ නැහැ නේ. එහෙම ජාතියක් හිටියේ නැහැ. ඒක අසල් කියනවා 12% of the Sri Lanka population
it's a Ceylon Tamil. Former Malabarians. Mm-hmm. So, a can be dang in Lanka, the Molokira, the Apadin Chikare, Malabar Jatika. Malabar Jatiko, Malabar Kari, Ukla, Yapanese development, Bahutari, development to Tama. Radicama Urubane will answer. Rajakama then Pulatum, Raja once again, and then Navy. No, Bahutar Jantan, then the Jana deputy. Bahutar Jantan, Rajiru to run over the Lanka, Jantala, so you can watch in Rajakar and Vay. Rajakrame a cup, Bantina Krame a cup, a better. Real theorem garden. So, but at the same Lanka, we it does at a year to nay, Udarata this increase Hamda, Kampuna Gathane Unam, Udarata Hamda, Pahatara Tao, Avila, the divine of attaching the Sealum, Balakota Gahua. One day, එක හරියක හොයන්න නම් තියෙන එකක් කියවන්න ඕනේ ඒක වැරදි නම් හරියක හොයලා කියවන්නත් එපා මට වෙලා තියෙන මම account කෙනෙක් හැටියට අත්වන් ඉසියාසෙ ටිකක් විගණනය කරලා තියෙන්නේ ඒ ඔව් දැන් තමයි ඒක පරීක්ෂා කරලා බලද්දි නම් ඒක තහවුරු වෙනවද කියලා අත්තරේකට ඉස්සලා වුණේ වයිපමාලේ බොරුවක් කියලා මම තමයි ලිව්වේ හැබැයි පොතක් ලියලා තියන්නේ යාපනයේ කියලා I am a little bit of a ඒක මෙහෙමයි දැන් රජ කෙනෙක් යටත් වුණාම මේ අපි චන්දලා එක්ක බලබලා සිරිල් මැති උත්තරමයට මිනිස්සුන්ට ගහයන්නේ නෑ. ඒ මිනිස්සු ඒ රජුව මැරුණාම අනිත් රජු දිනව දිනපු රජුගේ පැත්තට එනවා. ඔව් නෑ ඒතකොට එදා හිටියේ ජනතාවයි යාපනයේ හිටියේ ජනතාව මොන ජනතාවක්ද කියන එකයි. යාපනයේ හිටියේ සාමාන්‍යයෙන් මේ දෙන්දාගේම සිංහල මිනිස්සුමයි මේ මේ අනුරාධපුරයේ තමයි දෙමළ හමුදා දෙමළ අය හිටියේ ඒගොල්ලෝ දෙමළ හමුදාවක් කියන්න බෑ සිංහල යෝධයෝත් හිටියනේ එයාල රජුරුවන් ආ ඔව් ඉලා රජුරුව හොඳ හොඳ රජ නායකයෙක් හොඳ රජ කෙනෙක් මම ඒ ප්‍රශ්නේ මම අසුවලේ දැන් දුටුගමු රජතුමාගේ කාලයේ මේ අද වගේ මේ ගෝලීකරණය
නෑ දැන් වගේ ඇහෙන්නේ නෑ ඇහෙන්නේ පොඩි ළඟ ළඟ සම්බන්ධතා තිබි කරලා නෑ නමුත් එතුමා හොඳ එතුමා ද්වන්ද්වය යුද්ධයක් කරලා එළාර රජතුමාව ඝාතනය කළාට එතුමා කරපු ඉතා ශ්‍රේෂ්ඨතම දේ තමයි එළාර රජුවන් වෙනුවෙන් ස්මාරකයක් හැදුවා. ඒක බොහොම ගෞරවාන්විත ස්මාරකයක් හැදුවා. අදටත් ඒක තියෙනවා. දැන් අන්න ඒක හරිම ආදර්ශවත් මේ රාජ්‍ය නායකයෙක්. ඉතින් අද අපි කරන්නේ ඒ අනිත් පැත්ත. ඒකයි මේ මේ නෑ අනිත් එක දැන් ඔය එළාර කියන එක්කෙනා ගැන මට හිතෙන විදිහට එළාර හොඳ රජ කෙනෙක්. හොඳ නායක තමයි. නමුත් එයා අපේ රට පිටින් ඇවිල්ලා බලය අල්ලගත්ත කෙනෙක් නිසා එයා එළවා දැමීමේ වුණම තිබුණා අපිට. නමුත් එයා සිංහල බෞද්ධ විහෙර විහාර කඩලා මේ සිංහල ඉතිහාසය යකා මකා දාලා එහෙම කරපු කෙනෙක් නෙවෙයි. ඔව් අර ඉතිහාසය කියනවනේ ඒක පුතාට දඬුවම් කළා කියලා මොකද බෞද්ධ විහාරයකට හානි කරපු නිසා. ඔව් නමුත් මෙන්න මෙහෙම එකක් තියුණා. දැන් බුද්ධඝම මම අනේ සමහර පොත් කියනකොට අහුවෙනවා බුද්ධඝම ආවට පස්සේ අපේ අය හුඟා කරේ මේ ආගම ප්‍රචාරය කර කර පන්සල් හදා හදා ගියා. ජාතික ආරක්ෂාව ගැන ඒ තරම් සැලකිලිමත් වුණේ නැහැ. ඒ නිසා ඔය අර අස්සබිනන්ද දෙන්නටත් ලංකාව අල්ල ගන්න පුළුවන්. ඊට පස්සේ ඔය එළාරටත් අල්ල ගන්න පුළුවන් වුණේ ඔය ජාතික ආරක්ෂාව ගැන අඩුවෙන් සැලකලා ආගම ආගමික විශ්වාසය ඉස්සරහට දාගෙන ගියා. ඔව් එනේ ඒක දුර්වලකම කියලා සමහර අය කියනවා. අනිත් එක මේ ජාතිගේ ඔය දැන් ඔය හරප්පා ශිෂ්ටාචාරයේ හිටියු ගැනත් මම ඊයේ පෙරතම කහරි කිව්වා. ඔබේ මේකේ කවුරු හරි කිව්වා ඒගොල්ලෝ හරියට මේ සම්සුන් ජාතියක් කියලා අය මේ කියන්නේ මේ මානසික වශයෙන් දියුණු පුද්ගලයෝ මිස අහිංසක චරිත තියෙන පුද්ගලයෝ මිසක මේ ආක්‍රමණකාරී පුද්ගලයෝ නෙවෙයි. ඒකයි ආර්යයන්ටත් ඒගොල්ලන්ට ගහන්න පුළුවන් මොන ඒ ලංකාවෙත් ඔය තත්ත්වෙ සිඹිල තියෙනවා කියලා පේනවා. එළාර සමහර අවස්ථාවල උරුදු භාෂාව කතා කරා කියලා මේදානන් දහමදුරු කියනවා මේ එළාවල. එයා ඇවිල්ලා තියෙන්නේ බලුකිස්තානේ පැත්තෙන් කියලා සමහරව කියනවා සමහරව කියනවා කාලිංග දේශයෙන් කියලා මම ඒක හරියට දන්නේ නැහැ. දෙමළ භාෂාව ලංකාවට මේ මේ දකුණු ඉන්දියාවට ඇවිල්ලා තියෙන්නේ ඔය බලුකිස්තානේ දිහා මේ කඳුකර ප්‍රදේශවලින්. ලංකාවේ එතකොට දකුණු ඉන්දියාවේ දෙමළ භාෂාව තිබිලා තියෙනවා. නමුත් අර අගස්ති මුනිවරයා වගේ මේ ආර්යෝ ඇවිල්ලා මේගොල්ලන්ගේ කලාව සාහිත්‍ය දියුණු කරලා තියෙනවා මේ දෙමළ ජනතාව ප්‍රේති ආයේ. ඒකට ඒගොල්ලන්ගේ මේ භාෂාව වෙනස් වුණා. ඒකට මම උදාහරණයක් කියන්නම්. ඔය දැන් උඩරට පළාත් තුළ ඉඳලා තියෙනවා නම් ඔය තේවත් වලම කොවිඩ් වල උත්සව කාලට අර ප්‍රචාරය කරන ස්තෝත්‍ර අහගෙන ඉන්න එක්ස්ප්‍රස්තල වැඩිය තියෙන්නේ සංස්කෘත වචන. අපිට 180ක් වගේ තියෙන සංස්කෘත වචන. සෝ සංස්කෘත වචන තමයි තියෙන්නේ. ඔව්. ඒතකොට ඒ හේතුව අර දැන් ඔය පාණ්ඩ්‍යෝ කියන අරකේ දෙමළ කියලා කිව්වට මේ මාග පොතක් කියන මේ බණ්ඩක්කා කියලා ඉතිහාසඥයෙක් පොතක් කියන්නේ ඒගොල්ලෝ they are not Pandians or Aryans. They are not aliens like Cholas or Joras කියලා කිව්වා. ඒ කියන්නේ අර පාණ්ඩ්‍ය ආර්ය වෙන්නේ අර කවුද මේ පාණ්ඩ්‍ය දේශයත් තුනනේ උතුනේ. ඒකේ මිනිස්සු ඇවිල්ලා මේගොල්ලෝ සංස්කෘතිය වශයෙන් දියුණු කරලා දැන් දෙමළ සාහිත්‍යෙම තියෙන්නේ පාණ්ඩ්‍යන්ගේ සාහිත්‍යය. චෝලයන්ට සාහිත්‍යයක් නැහැ. ඔය දැන් ඔය කියන ගීතිකා අරම ඔක්කොම පාණ්ඩ්‍යයන්ගේ.
ඔය ගීතික ඔක්කොම දෙමළ දෙමළ වචන නැමෙන්න තියෙන සංස්කෘත වචනයි. සංස්කෘත වචන තියෙන්නේ ඒක. ඉතින් ඒක තමයි අර අගස්ත්‍ය මුනිවරයන් අර එහෙමෙන් ඇතු වෙච්ච බලපෑම. ඒක අපිටත් මිහිරිනේ ඒ ගීතික මේ ස්තෝත්‍ර. ඔව් අපර නික ෆැමිලි අපර නික පුරු වගේ. ඔව් ඉතින් ඒ ඒ ඉතිහාසයේදී මෙහෙම මේ දකුණු ඉන්දියාවයි අපි කියන්නේ හත් මේ ආක්‍රමණ තියෙනවා. නමුත් හතුරුම නෙවෙයි. කොලින් එක හතුරුකම් තිබුණා. අනිත් රාජ්‍යයන් එක්ක දැන් අපි පාණ්ඩ්‍ය දේශයෙන් තමයි විජය රජුන්ට කුමාරිකාවක් ගෙනාවේ. කේරළේ ඉන්න මිනිස්සු අපි වගේමයි. ඔව් ඔව් ඒ විදිහම තමයි. ඔව් කාලිංග දේශයේ ඉන්න අයගේ ඒ වාසගම් අදත් ලංකාවේ තියෙනවා. ඒ වාසගම් කියලා කියන්නේ දැන් ඔය ඒගොල්ලන්ට තියෙන ගංගා බ්‍රහ්මණ මුදියන් ශ්‍රී ලංකාවේ කියලා. මොකද ගංගා බ්‍රහ්මණ මුදියන් ශ්‍රී ලංකාවේ කියලා කියන්නේ ඒ ගංගා වංශිකයෝ. ගංගා වංශිකයෝ කියන්නේ කාලිංග වංශිකයෝ. ඒ ගංගා බ්‍රහ්මණ කියලා තියෙනවා. ඒක එක්ක වාසගම් තියෙනවා. ඒ හොයාගෙන ගියාම ඒ පරණ රජ පරම්පරාව හම්බ වෙනවා. ලේන කියන්නේ පරණ රජ පරම්පරාව. කැකිරාවේ മന്ത്രി කෙනෙක් කියන්නේ ඉස්සර හිටි SB ලේනව කියලා මතකද? ආ ලේනව හිටියා. ඔව් ඔව් SB ලේනව කියලා කියන්නේ. ඒ වගේ ඉන්නවා මේ මේ දැන් ඔය ඔය ටික්කමත් යාපනයේ රජ පරපුරට හිමිකමක් කියනවනේ. ඒක සමහර තැන් වල හුඟක් ඇත්ත තියෙනවා. මම ඒකට අභියෝග කරන්නේ නැහැ ඒ නිසා. දැන් රැවුණා නේද පොඩක්? ඔව්. දැන් මේ මට පොඩි රසවත් කතන්දරයක් මතුණා මතකුණා ඒක මේ වෙලාවෙ කියන්න ඕන. මේ ඇන්නම් පෙරමාත්මය මුදලමිතිවරයා ඉන්න වෙලාවේ දෙවෙනි බජට් එක දෙනකොට දැන් සාමාන්‍යයෙන් ඒ කාලේ අතරතේම තමයි හැම බජට් එකකම සිගරට් මිල වැඩි කරනවා අරක්කු මිල වැඩි කරනවා. ඉතින් අනිවාර්යෙන් දන්නවා වෙළෙන්දෝ සිගරට් මිල හත භාගෙමත් වැඩි කරන බව. ඔය දෙවෙනි බජට් එක දෙන්න කිට්ටු වෙනකොට ලංකාවේ කොතනක කඩවල සිගරට් නැහැ. ඔක්කොම වෙළඳ සිගරට් හංගලා. මොකද දැන් මිල වැඩි කරපුවාම ගණක් කපා ගන්න පුළුවන් නේ. මට හොඳට මතකයි මම පිට ඉස්කෝලේ යන ශිෂ්‍යෙක් එක්ක කාලේ. එන්න පෙර බජට් එක දෙනකම් මම කිව්වා අද මධ්‍යම රාත්‍රියේ 12 ඇතුළත සිගරට් එක මිල 7.5කින් අඩු කරුණු ලැබේ. මිල අඩු කළා 7.5කින්. කතා කරනකොට මම මේක කළේ මේ සිගරට් හංගගෙන වෙළඳන්ව මට කරන්න ඕනේ. මේක කරන් දෙන්න බෑ මේ විදියට. අත භාගින් අඩු වෙලා. බහු ඇඳලා ඉඳලා පාඩුවට සිගරට් අඩු කරන් සිද්ධ වුණා වෙළෙන්දන්ට. අන්න ඒ වගේ දේවල් කරමු මේ මුදලම තුරේ මර ඒ රතව සිද්ධිය කියන මතකයි මම ඒක මේක මතක් කළේ. ඉතින් අද එහෙම කරන්න මමත් එක කතාවක් කියන්න මට අවසර දෙනවනะ. ඔව්. දැන් 65 ආණ්ඩුව 64 ඒ සභාවේ ආණ්ඩුවට විරුද්ධව රාවරමාරේ මේ ගෙනහල්ලා. ඔව්. ඉවඩ මේ රාවරම ඒක කරොත් ලංකාවේ මොකද බේක් හවුස් එක ජනසතු කරොත් බුද්ධඝම ඉවරයි කියලා කිව්වා. බේක් හවුස් එක ජනසතු කරොත් බුද්ධඝම ඉවරයි කියලා. බේක් හවුස් එක ජනසතු කරොත් ප්‍රජාතන්ත්‍රවාදී ඉවරයි කියලා කිව්වා. එතකොට ආවා මෙයා කොහොමද පීට කේඩමන් ආවා මේ හයිට් පාක් එකේ තිබුණු රැස්වීමකට. අහහ ඇවිල්ලා කිව්වා මෙහෙම කියනවා මේ ඒක අර ලන්ති විදියට කියන්නේ මේ මේ ලංකාවේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ඉවරනවා කියලා ලේක් හවුස් එකේ ජනසතුකම්. ඈ එතකොට එයා කියනවා හවුද ලෝකෙට ප්‍රජාතන්ත්‍රවාදී පහළ වුණේ ප්‍රජාතන්ත්‍රවාදී පහළ වුණේ ග්‍රීසියේ ඇතන්ස් නුවර අහවල් කාලේ තමයි මේක ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ලෝකෙට පහළ වුණේ. ඔව් ලේක් හවුස් එක කවද්ද ඇති කරේ? 1800 අහවල් අවුරුද්දේ ලේක් හවුස් එක ඇති කරේ. ඔව් එතකොට ඇතන්ස් නුවරේ ඉඳලා ලේක් හවුස් එක ඇති කරනකම් කවුද ප්‍රජාතන්ත්‍රවාදී බලාගත්තේ? ලේක් හවුස් එකද? ඉන්දියාවේ දඹදිව අහවල් කාලේ
එතකොට ලේකෞසික පටංගත්ත මේ අවුරුද්දේ එදා ඉඳලා මේ දක්වා බුද්ධඝම ආරක්ෂා කරේ කවුද ලේකෞසික ඔයෝ මාත් සමහර වෙලාවට පැහැදිලි නෑ කටහඬ අර සවුන්ස් වල සිග්නල් වල මොකද අවුලක් එනවා පැහැදිලි නෑනේ ඉතින් එයා කිව්වේ මේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ලේකෞසික නැති කාලෙත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වුණානේ ඔව් එතකොට බ්ලේක්හවුස් එක හදන්න ඉස්සෙල්ලා බුද්ධාගම ආරක්ෂා කරන්න ලංකාවේ මිනිස්සු. ඔව්. එතකොට මේ ලේක්හවුස් එක නැති වුණා කියලා ඔකට මොකුත් වෙන්නේ නැහැ කියලා. හරි ඒක හරි කතන්දරි. ඔව්. ඉතින් ඔය තර්ක තිබුණා පීට කේනවන්ට. ඔව්. හරි හරි ඒක නිකන් අමතර කතාවක් විදිහට. ඒවත් වැදගත් ඉතිහාසයේ වැදගත් ඉදිරි මේවා. ඔවැතර බද දවසේ මේ විවිධ තාක්ෂණික බාධාවන් තිබියදී සංනිවේදන බාධාවන් තිබියදී පවා ඔබතුමන්ලා මේ දක්වපු අනුග්‍රහය අපට මේ විදියට ඉතාම ලොකු අසිරතාවන් මැද්දේ පවා මේ කාර්යයට දායක වුණා. ඒ වගේම අපේ සේනරත් මහත්මයා ඒ වගේ විවිධ විද්වතුන් මේ කාර්යයේදී සම්බන්ධ වුණා. ඒ වගේම අපේ තවත් මහතුරු කීප දෙනෙක් සම්බන්ධ වුණා මේකෙදී. ඉතින් එතුමන්ලා ඉදිරිපත් කරපු අදහස් සම්බන්ධයෙන් ගත්තාම අපිට පේනවා බොහෝ දේ දන්නා අපට වඩා බොහෝ දේ දන්නා විශේෂ පිරිසක් අපට කවර ආකාරයෙන් හෝ සම්බන්ධ වී සිටිනවා. ඒ නිසා අපි ඔබතුමන්ලාට හැම වෙලේම ආරාධනා කර සිටිනවා මේ අපේ වැඩසටහනත් එක්ක එකහු වෙන්න මේ වැඩසටහන පෝෂණය කරන්න. මේක මේ අපේ මේ පෞද්ගලික එකක් නෙවෙයි. මේක අපි හැමෝම එකතු වෙලා අලුත් පරම්පරාවට අලුත් අදහස් සහ පැරණි අදහස් පැරණි දැනුම ඒක ඒවැනි කරුණු ලබා දීමේ අභිප්‍රායෙන් කරන වැඩක් හැටියට වටහා ගැනීමෙන් මේ කාර්යයට දායක වෙන්න කියලා. යතරම අද සමහර අවස්ථාවන් වලදී කිසියම් ආකාරයක සැලසුම් සහගත නොවුන තත්ත්වයන් යටතේ පවා තාක්ෂණික ගැටලු තිබියදී පවා සංවේදන අරුදයන් තිබියදී පවා ඔබ හැමදිනා කියපු කිසිම කාරණාවක අපට නොවැදගත්තේ හැගෙන කිසි දෙයක් කිව්වේ නැහැ. අතරම හාස්‍යමසු සමහර සිදුවීම් කීම පවා ඒ සිදුවීම් අපට සුවිශේෂ අත්දැකීමක් බවට පත් වුණා. ඒ නිසා අපට අතරම මේ වැඩසටහන නවත්තන්න කියලා අපේ අදහස තිබුණ අවස්ථාව පැනලා පැයක් විතර යනකම්ම අපට ඒ නවත්තා ගන්න බැරි තරම් ඒ කාරණු රසවත් සහ වැදගත් කාරණා බවට පත් වෙලා තිබුණා. ඒ නිසා මම විශේෂයෙන් ආරාධනා කර සිටිනවා මේ වගේ අවස්ථාවක ඔබතුමන්ලා මේ අපහසුතාවන් මැද්දේ දක්වන ලද අනුග්‍රහය දායකත්වය කැපකිරීම දැනුම්මත් කිරීමේ කාර්යයට ප්‍රණාමය පළ කරන්නේ. ඒ වගේම ඉදිරියේදී මේ වගේම අපිත් එක්ක එකතු වෙලා අපි හැමෝම එකතු වෙලා එකට මේ කාර්යය ඉස්සරහට ගෙනියන්න උත්සාහ කරමු. ඒ වගේ මංසලක් තමයි මේ ඉදිකරන්න බලාපොරොත්තු වෙන සියුම් මංසල කියලා කියන්නේ. අපි හැමෝම එකතු වෙලා කිසියම් අදහසක් සියුම් කරගන්න වැඩපිළිවෙලක් සඳහා යන වැඩ ගමනක් සඳහා තමයි මේ අපි එකතු වෙන්නේ. ඒ හින්දා ඔබතුමන්ලට ඉදිරි වැඩසටහන සඳහා ආරාධනා කරනවා මේ වගේම ඉතාම ගෞරවයෙන්. ඒ වගේම ඔබ හැමදෙනා වෙන වෙනමත් අපේ සම්පත්දායකයන් හැටියට ඉදිරියේදී සම්බන්ධ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අපේ දුරකථන අංක ඒ වගේම අනිකුත් දේවල් සියල්ල මේ chat එකේ දාලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදී ඔබ හැමදෙනාගේ දැනුම අපිට මේ දන්නේ ඔබ. ඒ නිසා ඉදිරියේදී මේ කටයුතු වලට දායක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙමින් අද වැඩසටහන සමාප්ත කරනවා. මෙතනදී ප්‍රධාන වශයෙන් ගත්තා බිසි අමරකෝන් මහත්මයාගේ මූලික දායකත්වය යටතේ සහ අපේ සේනරත් මහත්මයා නිරන්තරයෙන්ම අපේ වුණ පූර්ණේ කරමින් විවිධ කාරණා මතු කරමින් අපේ සාකච්ඡාවන් සංවර්ධනය කරනවා වර්ධනය කරනවා රසවත් කරනවා පුළුල් කරනවා එතුමාටත් ප්‍රණාමය පළ කරනවා. ඒ වගේම අද මම නම නොදන්නවා වුණත් තවත් එක් මහත්මයෙක් අපේ සම්බන්ධ වුණා අපේ වැඩසටහනේ ඉතාම හොඳින් දායක වෙමින් මේ සාකච්ඡාව මා විසින් කළ යුතු බොහෝ කරුණු මෙහෙයීමේ කරුණු පවා එතුමා ඉතා හොඳින් මේ සාකච්ඡාවට සංවාදයට සම්බන්ධ වෙමින් මේක ඉතාම සජීවීව පවත්වාගෙන යන දායක වුණා. මා නිහඬව බලා සිටියේ එතුමන්ලා ඒ කරන කාර්යයට මා මෙදිහත්ී බාධා කිරීමට වඩා එය ඉතාම හොඳින් රස විඳින්න පුළුවන් ආකාරයකට මේ මෙතරම් බාධාවන් තිබියදී එතුමන්ලා මේ කාරණා ඉටු කරනු ලැබුවා. ඒ වගේ මෙතෙන්දී අපේ ප්‍රියන්තප්පව මහත්තයා විශේෂයෙන් අහලා තිනවා මේ වැඩසටහන නැවත ඇසීමට ප්‍රතිගත කරලා අන්තර්ජාලයේ තිබෙනවද කියලා. ඒ සම්බන්ධයෙන් වූ ලින්ක්ස් අපි දාලා තිබුණා මීට කලිනුත් මේකේ. ඒ ටික මම ඔබතුමාට එවන්නම්. විශේෂයෙන් ඔබතුමා මම හිතන්නේ මේ අංකයේ ඉන්නවා ඇති. මේ අංකය හරහා මම ඔබතුමාට කතා කරලා මේ පරණ වැඩසටහන් ටික සම්බන්ධයෙන් ලින්ක්ස් ඔබතුමාට ලබා දෙන්න.
ඒ වගේම ඉදිරියේදී ඔබ තුමන්ලට පුළුවන්කම තියෙනවා අපේ මේ විෂයන් විෂය පරාසය පුළුල් කරමින් ඉදිරියේදී කරගෙන යන වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න ඒ සියලු කාරණා වලට ආරාධනා කරමින් ඉතා ගෞරවයෙන් ආරාධනා කරමින් අද වැඩසටහන මෙයින් සමාප්ත කරනවා ඔබ හැම දිනාටම ස්තුතියි පෙරවන් සරණයි ඔබ හැමෝටම දේවන් සරණයි ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සත්‍යයෙන්ම Thank you.